අපි අපේ පරණ ඉතිහාස කතාව දිහා හැරිලා බැලුවොත් එහෙම සමහර වෙලාවල් වලට අපිට අඳුරගන්න පුළුවන් මේ දැන් අපි දේශපාලනිකව මුහුණ දෙන තත්ත්වයන් නැත්තම් සමාජය ඇතුලේ අපිට දකින්න මුණ ගැහෙන තත්ත්වයන් මේ ඉතිහාසයේ ඇතුළෙත් ඒ විදිහට නිර්මාණය වෙලා තියෙනවා වගේ හරියටම මේකේ පැත්තේ රිප්ලේස් වෙනවා නෙමෙයි හැබැයි මේ තත්ත්වයන් මේ මේ මේවට මුල් වෙන හැඟීම් ධාරාවන් මේවා මේ එකපාරට මේ මොහොතේ වර්තමානයේ පහළ වෙන දේවල් නෙමෙයි මේ හැඟීම් පරම්පරාවේ අපේ මුතුන් මිත්තෝ ඉන්නව නැත්තම් ඒ ඒ ඒ මූලාරම්භක අවස්ථාවන් තියෙනවා. එතකොට ඒ කාලේදී කොහොමද ඒ ගනුදෙනුව සිද්ධ වුණේ නැත්තම් ඒකෙන් වෙච්ච බලපෑම කොයි වගේද කියන එක ගැන ඓතිහාසික කාරණා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ පොඩි මේ දැන් ඇවිල්ලා තියෙන උණුසුම් දේශපාලන තත්ත්වයත් එක්ක අපි කල්පනා කරා අපිට පුළුවන් ද කියලා එහෙම හැරිලා ගිහිල්ලා ඒ ඉතිහාස කාරණා වලින් මතු කරලා ගන්න. මේ මේ අපි දැන් මුණ දෙන තත්ත්වය මොන වගේ එකක්ද කියලා. ඔව් අපි හිතියේ දුටු ගැමුණු පරිච්ඡේදයේ අපේ ලංකා ඉතිහාසයේ අසිරිමත්ම පරිච්ඡේදයක. නමුත් අපි මේ උත්සාහ කරන්නේ දුටු ගැමුණු පරිච්ඡේදයෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහිල්ලා මේ කාලේ මේ කාලීනව මතු වෙලා තියෙන සංවාදයකට අපි ඉතිහාසයෙන් පොඩ්ඩක් මඟ පාදා ගන්න නැත්නම් පොඩ්ඩක් මතු කරලා ගන්න පුළුවන් අවස්ථාවන් ගැන කතා කරන්න. මේ කාලේ අපි දකිනවා මේ දේශපාලන පොරපිටිය දිහා බැලුවාම මේකේ ප්‍රධාන මාතෘකාවක් ප්‍රධාන කතා තේමාවක් වෙලා තියෙනවා මේ ප්‍රභූත්වයෙන් රාජ්‍ය ගලවා ගන්න නැත්නම් ප්‍රභූන්ගෙන් රාජ්‍ය ගලවා ගන්න. ඒ වෙනුවට නිර්ප්‍රභූ නායකත්වයක් රට ඇතුලේ ගොඩනගා. එතකොට මේ මේ ප්‍රභූන්ගෙන් ගැලවීමනේ එතකොට නිර්ප්‍රභූන් අතට බලය යාම කියන එක ඔය අපි මාක්ස්වාදයේ ඇතුළෙත් ඔක නිතර මුණ ගැහෙන කතාවක්. නමුත් ලංකාව ඉතිහාසය ඇතුළේ මේදී කලින් සිද්ධ වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේ මේ ප්‍රභූ නිර්ප්‍රභූ කතාව කොහොමද ලංකා ඉතිහාසය ඇතුළේ අපිට මුණ ගැහෙන්නේ කියන එක ගැන කතා කරන්න තමයි අදත් අපි එකතු වෙන්නේ සුජිත් අක්කරවත්තත් එක්ක. සුජිත් මේ ප්‍රභූ නිර්ප්‍රභූ කියන්නේ මොකක්ද අපි නිකම් මේ ඓතිහාසික කතිකාව ඇතුළේ බැලුවොත්. මෙහෙමයි චින්තේක මේ අද වචන දෙකකින් අපි කරගන්න එක ඇතුළේ හිටියට ඔය ලාංකික ප්‍රභුත්වය කියන එක ලංකා පොළවේ හැදුණු ප්‍රභුත්වය අර ඉන්දියානු ප්‍රභුත්වයෙන් සහ නැත්නම් අනෙක් පීඨ කලාප දේශවල ගොඩක් ප්‍රභුත්වයන් හැදුණදී වෙනස් එකක් විස්තීර්ණ වෙච්ච වංශ ජානවතුන් සමුදායක් විසින් අත්තාපදලන ජානයක උපපතක් මේ මේ පෙරටේ ප්‍රභු වංශ කතාව කියන්නේ. ඒ කියන්නේ එක විදිහකට ගත්තොත් එහෙම ප්‍රභූ ජානයක් කියලා කියන්නේ මේ අනිත් ජාන වලට වඩා ගොඩක් මික්ස් වෙච්ච විශ්වේශ්ච අපේ දුප්පතෙක් එළියට ප්ලේ කළා මානව සමාජ විශාල කෞශල්‍ය කාලයක් අත්හදා බලපු ජාන විශේෂක මිනිසුන්ට කිව්වා වංශවත් කියලා ඒවා. ට්‍රයි ඇන් ටෙස්ටඩ් කියන එක. බුදුහාගේ වංශය ගැන බෞද්ධ දීර්ඝ කතාවක් සහ ඒ ත්‍රිපිටක අනුකූල රැකෙන්නේ තේයයි. ඒක නිසා විශේෂයෙන් මේ කාලේ දේශපාලනය කියන එක චින්ත ඇති වෙලා තිබුණේ රාජ්‍යය පොදු සම්මත ජන සමාජයක් අතිවංශවතෙකුට පවසන්න ඕන. මොකද මේ අතිවංශවතා තමයි මේ හැම සමාජ සිවිලයිසේෂන් වෙද්දී ඒ සිවිල් වාදය කියලා දුන්නු කණ්ඩායම. මේ ශිෂ්ටත්වයේ ලංකාවේ ඒ පිරිස එන්නේ මහා සම්මත මනු සම්මතගේ ඒ කියන්නේ අපි ආසියානු ඥාන ධාරාවේ කියවුවහම ඒක ලෝක ඥාන ධාරාවට ගියාම එහෙමයි. මේ ලෝක දිවිස් එකම සමාජ එකතු වෙලා එක මිනිහෙකුට තමන්ගේ පරමාධිපත්‍ය බලය දුන්නු දවසේ රැඳෙන්නේ මේ මනුසම්මත කියන කෙනා මේ වැඩේ කළා කියලා කියන්නේ. ඒක මනුසම්මත. ඒතකොට මනුසම්මත ක්‍රමේ තමයි මේ රාජ්‍ය මිනිසු කැමැත්තෙන් එක්කිනෙකුට පවරපු එක. දැන් කවුරු හරි හිටගෙන ඒක හුදු බෙල්ල කපලම ගන්න පුළුවන් එකක් නෙවෙයි. මිනිසු එකඟ වෙන්නත් ඕන. දැන් එලා දෙන පස්සේ තමයි රාජ්‍යත්වය තියෙන්නේ වංශවත්කම මතයි. ඉතින් ඒක පිළිගත්තා ඒකට ඇතුළු නොවුණු අයත් ඒ පළවෙනි සම්මුතියෙම හොඳ ඥානයකින් පිළිගත් එකක් ඒක. මොකද ඒක ඒ කියන්නේ දැන් ඒක ඇවිල්ලා මේ ස්වභාව වර්ණයත් ඇතුළේ අපේ මුසු වෙන බුදුදහමයි අපේ දිවිච් එකත් ඇතුළේ. එහෙනම් ඒ කියන්නේ වැඩිම කාලයක් වැඩ කරන්න පුළුවන් මුසු වෙන්න පුළුවන් පැතිරෙන්න පුළුවන් ගස් මහගස් වෙනවා වගේ. නුගගස් වලට සියවසක් නොඇස්සත් ජීවිතේ දරා ගන්න පුළුවන්. අපි ඒවට කියන වනස්පති කියලා. ඒ වගේ ශාක අතර සුවිශේෂ ඥාන වංශ දුහරාවලි තියෙනවා. රුග්ගොමු තියෙනවා, ලියවැල් තියෙනවා. ඒ වගේ තමයි මානව සමාජයේ තියෙන උස්පහක්කම් නෙමෙයි. ඒවා ජෙනටික් කොලටි තත්ත්වයන්.
ජාන වංශ කතාවයි රටම්බයි පොල්ලම්බයි කියන ජෙනටිකොලිටි තත්ත්වය. ඒ වගේ මානව වංශාවලියත් එහෙම ජෙනටිකොලිටි තත්ත්වයන්වල විවිධ ප්‍රභේද ගොඩක් හැදිලා හැදිලා ඒ ඔසියල් ඇතුළේ පිළිගත්ත අපි දන්න කාලේ ඉඳලා සිවිල් කියන එක අරන් ගියේ මේගොල්ලෝ. ඒ පළපුරුද්දින් තමයි මේ මනුසම්මතගේ ජාන ස්වභාව රැස්සල ලක්ෂ ගණන් මිනිස්සු තමන්ගේ ගුහා වලින් වනගම් වලින් වනරදවල් වලින් නගර වලින් මුහුදු ගම් වලින් විවිධ කලාප වලින් ඇවිල්ලා එක රජිත්වරණයක ඇතුළේ කියන එක අපේ ඉතාලේකනගත අපි අපේ ලෝකයේ අත්දැක බලන්න ලියවිල්ල. ඒක මහාවංශ ඉතාම හොඳට සංග්‍රහිත කරලා තියෙනවා. මනුවංශ කියන තරුණයා ලියුව පොත මනුවංශය. ඔව්. මනුවංශය කියන්නේ මනුවංශය කියන පොත. ඒක මනුසම්මත වාදය. මනුෂ්‍යයා සම්මතෙහි පිහිටන්න පුළුවන් වාදය මොකක්ද? එයා ඒක තමයි කිව්වේ. ඉතින් මනුසම්මතකින් මනුසම්මතකේ වංශය ශාක්‍ය වංශය. ශාක්‍ය වංශී බීජෙන් තමයි සිංහල වංශය ඇති වෙලා තිබුණේ එක පැත්තකින්. විජයගෙන් සහ බුදුහාමුදුරන්ගේ ඥාති પરම්පරාවේ බද්ද කච්චානා කුමරියගෙන් අනුකූලව ආව මේ ජාන පැලවීම එක. එතකොට ලාංකික පොළොවට හම්නා විශ්වී හමු වෙලා තිබුණ පුළුල්ම ජාන මිනිස්සන් හතියේ වංශ ජානය. ඒ හින්දා තමයි අපේ දේශපාලන ස්වෛරීත්‍ය චින්ත රැකුණේ මේ මහා ප්‍රභු වංශ ජානේ සයිබලයත් එක්ක. ඒකට ලෝකය ඔව් ඒකෙදි රුසියානු රාජවංශය, ඇමරිකානු කියලා ඒ කාලේ තිබුණු රාජවංශය, ආර්ය රාජවංශය, ජපාන රාජවංශය, බුර්ම රාජවංශය, චයින රාජවංශය මේ සියල්ල ගරු කටයුතු කළ යුතුයි. නැත්නම් අපිට මේ භූපොළේ තනියෙන් ඉන්න බෑ. අපි යටත් වෙනවා. අපේ මහා ජාන වංශය ගැන මහා වංශය ඉතා දිගු ලෝක විවරණයක් කරන්න ඒකයි. මොකද ලෝකෙටම මහා වංශය හොයන්න උනේ ඒකයි. අවරදීගෙන් තුර්කි ජානවංශයේ ඉහළම වංශවත තමන්ගේ දුවේනිය බුද්ධදාස රාජ්‍යවල දෙන්න තීරණය කරන හැටි අපේ රටේ ඉතිහාසයේ තියෙනවා. එහෙනම් ඩේරිස්ගේ රාජ්‍යස් එක මේ කැරකෙන් ඇහැටි. ඒවත් එක්ක චීන රජ පවුලට ඈ බූතාන්, නේපාල මේ වගේ දිගු දේශාන්තරත් එක්ක මේක ගනුදෙනුවා. ඒක ඇතුලේ මානව සමාජයේ සිවිල් බව වැක්ටිස් කරා. එතකොට මේ සිවිල් සමාජයේ දිගින් දිගටම දේරුම් ගත්ත එක මුලින්ම කියලා දුන්නේ අතරින් තමයි. ඉතින් ඒක තමයි අපි පිළිගත්තේ මේ මනුසම්මතගේ ජහණයෙන් පිහිටපු අය අපේ වෘත්තික රාජතාන්ත්‍රිකය. ඒක වෘත්තියක්. ඒක මේ ඒක නොකරපෙහෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. නෑ නෑ ඒක ඒ විශේෂඥභාවයේ තියෙන ඒ ප්‍රාගුණ්‍ය දෙයක් ලැබෙයි. ඒක තමයි වංශවත් අය අතර ඉන්න ප්‍රමණය රාජතාන්ත්‍රිකයෝ ඉන්නේ කියන එක. ඒක අපි තරන් නෙවෙයි ලෝක දේශපාලනයේ ඉතාම ගැඹුරින්ම හරලා තියෙන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ලෝක චක්‍රති වෙන්න සියල්ල තිබිලා මේක අත්හැරපු අමුත් ගැන උන්වහන්සේ දේශපාලන සූත්‍ර දේශනා කරලා තියෙන එක කියන්නේ ඒක තමයි රාජ්‍යත්වයේ තියෙන මේ වෘත්තීය පන්ති ඇතුළේ ශාස්ත්‍රීය. එතකොට ඒකද මේ මනුසම්මත කඩ උස්සන්නේ නැතුව මේ වාදයේ මිනිස්සු අවුරුදු දසදහස් ගාණක් පිළිගද්දී ලංකාතොට මුලී තිබුණේ ඒ වංශවත්කම අරක තමයි. ඒක තමයි මේ ජානතර ජාන පන්ති. ඒ වගේ මම හිතන්නේ දැන් අපි ප්‍රබුද්ධත්වයේ මේ කාලේ තියෙන තත්ත්වයක් එක්ක ගලපලා ගත්තත් ඒක මේ ප්‍රබුද්ධත්වයත් එක්ක බැඳිච්ච ඔය විදිහේ මේ අනිත් අයට වඩා ලෝකයට එක්ස්පෝස් වුණු ලෝකයට විවර වුණු ස්වභාවය නැත්තම් මේ ඒ අයට තියෙන ජාන මුසුව වෙන්න පුළුවන්. ඒ වගේ මේකොල්ලන්ගේ තියෙන දැනුම් ගවේෂණය ඒකොල්ලන්ට හම්බෙච්ච අවස්ථාවන් ප්‍රමාණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම හිතන්නේ ඒකේ වැදගත්ම කාරණයක් තමයි විවේකය කියන්නේ. ප්‍රබුද්ධත්වයත් එක්ක ලැබෙන්න ඕන එක්තරා විශේෂ කාරණයක් ඒකොල්ලන්ට විඳින්න හම්බ වෙන විවේකය. ඒකේ විවේකයේ හින්දා මේකොල්ලන්ට දේවල් දිහා අනිත් අයට වඩා වෙනස් විදිහකට යම්කිසි මේ තුලනාත්මක විදිහකින් බලන්න පුළුවන් වී. එතකොට ඒ අසුරෙන් තමයි ශිෂ්ටත්වය, කලාව විශේෂයෙන් මම හිතන්නේ ප්‍රබුද්ධත්වයත් එක්ක අපි අමතක කරන එකක් තමයි පොතපත කියන්නේ ප්‍රබුද්ධත්වයේ උරුමයක්. පොත්පත් කියවන්න වෙලා තිබුණේ අනිත් මිනිසුන්ට. එතකොට ප්‍රබුන් තමයි පොත්පත් කියෙව්වේ, ලිව්වේ. එතකොට ඒවා ප්‍රබු උරුමයන් නේද? එතකොට මෙන්න මේ සියල්ල කැටි වෙච්ච එකක් තමයි ප්‍රබු උරු කියන්නේ සිරිතක්. චර්යාධාර්මික කලාව මානව ජීවිතේට හදාගන්න පුළුවන් ඒගොල්ලන්ට විතරයි. ලයිෆ් ස්ටයිල් එක. ඔය ලයිෆ් එක කාලයක් තිස්සේ සිහින දරපු પરම්පරාව තමයි මේ රාජවංශයකට එකඟ වෙන්නේ. අපේ බලය දෙන්නේ. ඒකොල්ලෝ ආහාරය සම්බන්ධයෙන් සංස්කෘතියක් නිර්මාණය කරගන්නවා, ගෘහ වාසස්ථාන සම්බන්ධයෙන් සංස්කෘතියක් නිර්මාණය කරගන්නවා. මේ සියල්ල එකතු වෙච්ච තැනක් තමයි මම හිතන්නේ ඔතන තමයි ප්‍රබුද්ධත්වය සහ නිර්ප්‍රබුද්ධත්වය අතර අර අපි නිකන් අපේ මොනා හරි දෙයක් උදුරගත්ත හරි අපුව අසරණ කරා හරි නිකන් අපි ඒකෙන් මේ යටහත් වෙලා අපි කියන්නේ ඔෆෙන්ඩ් වෙලා බලනවා වෙනුවට ඒක සංස්කෘතික උරුමයක් විදිහට කොහොමද පැවතුනේ කියන එක තේරුම් ගන්න එකයි වැදගත්. අන්න ඒක ඒකේ අපේ අපූර්ව එක තමයි නිර්ප්‍රබුද්ධය කියලා එකක් අපේ පිමේ තිබ්බනා. අපි මේ නිර්ප්‍රබුද්ධෙත් රාජ්‍යත්වයේ මියුත්තේ ප්‍රබුද්ධිකුට කියලා පිළිගත්ත සමාජය. ඒ කියන්නේ මහාවංශ කියලා රාජ සම්ප්‍රදායක් දේශපාලනික තවරුණාම මේ ඔය මං කියන
ජානලෝකයේ මනුසම්මත ගෙනාපු ක්‍රමය පිළිගත්තට පස්සේ සිවිල් සමාජයට අපි ඇතුල් විය යුතුයි. සිවිල් සමාජයට ඇතුල් වීමේදී අපිට ගෝත්‍රයිකින් ජනායිකින් ආගමිකයිකින් තියෙන පුළුවන් වගේ පුරවැසියයිතියක් තියෙයි පිළිගත්ත කෙනා ඒක පෙන්නපු කෙනා. ඒ මනුසම්මතකේ කතන්දර ඒකයි. එතකොට මේ ශාක්‍ය වංශයෙන් පැනලා ලංකාව ලැබුණ ලංකාවේ ලෝක විද්‍යාවේදී ලංකාවේ අයහො මේ ලංකාව මොකද්ද මේ කියලා මේ මේ වංශකකත් මේක බෙදෙනවා දේශපාලන දිවිධාරා දෙකකට. ඒක තමයි චූල වංශේ මහා වංශේ කියලා එන්නේ ඊට පස්සේ. ඔය බටීර ප්‍රභූ නීර් ප්‍රභූ කියන එකෙන් ගන්න බෑ. මොකද අපේක වෙන තැනක දිවිච්ච එක. මොකද අපේ නීර් ප්‍රභූවරු පිළි අරගෙන තිබුණා අපි කවදාකවත් අපිට අයිති නැති වෘත්තීය පන්තිර යන්න ඕනේ නැහැ කියලා. අපි ප්‍රභූවරුන්ට අවස්ථාව දෙන්න. ඔව්. නැකති කරන එක්කෙනා ඉහිලම දෙන රජුරෝ මොන රජුනත් මගේ නැකතටයි රජ වෙන්නේ. ඒක මන් දන්නවනේ එයාගේ නේ රජ වෙන්නේ. මේක තමයි අපි රජ වෙන තැන කියලා තීරුම් ගත්ත ජන සංස්කෘතිය. මේක හිම මේ කුල පීඩන ඒ පන්ති වංශ පීඩනයක් නැහැ මේක. හරිද? ඒකේකොලෝ ජ්‍යොතිෂයෙන් එහෙම හැමතේකින් බලනවානේ මේක රාජයෝගයන් තියනවද මේක. ඔව්. ඉතින් ඒ වෙලාවේදී ඒකෝලා රජ වෙනවා. රාජයෝගයන් තියනවද? ඔව්. ඉතින් ඒ නිසා ලංකාවේ තිබිච්ච අපුරු දේ තමයි වෘත්තීය පන්තිර රජකම හිමි වෙන්න ඕනේ කියලා දැනුම් තේරුම් තිබිච්ච නිර්පභූ පන්තිය ජීවත් වෙච්ච රටක. ඒකයි මේක විශාල කාලයක් ලෝක ශිෂ්ටාචාරයේ තොටමුණේ මුදුනේ තිබුණේ. අනුරාධපුර වැනි මහා විශිෂ්ට නගරයක් බහුවාරේ බහු ගැන් බහු ඉන්දනාත්මක සමාජයක් හා බුදුන් වහන්සේගේ දහම ශ්‍රාසවාදයන් තුනක් ඇතුළේ අපි තුලණය කරා. තන්ත්‍රයානෙට ජේතවනාරාමයේ තිබුණා. මහායානිකයන්ට අභේගිරිය තිබුණා. තේරවාදීන්ට මහාවිහාරය තිබුණා. බුදුහාන්ගේ ඥානධාරා තුනට එකට ඉන්න පුළුවන් වුණ තොටුහුණ මේක වෙන කිසිම රටක එක තිබුණේ නැහැ. බුරුමේ හැමදාම තේරවාදී විතරයි. ඈ ඒගොල්ලන් මහායාන ඥානපීඨයක් තියාගන්න බැරි වුණා. තායිලන්තෙට බැරි වුණා. අපි හරි ඉන්දියාවට බැරි වුණා. ඉතින් අපි හරි අමුතු එකක්. ඔය එක හිතාගන්න. එතකොට මේ අපි ටිකක් දැන් මේ ප්‍රභූ නිර්ප්‍රභූ කියන ભેදේ අපි ඉතිහාසයේ ඇතුලේ අපිට මුණ ගැහෙන තැන් ගැන බැලුවොත් එහෙම අපිට ඉතිහාසයේ මුලින්ම මේ වගේ ගැටීමක් නැත්නම් නිර්ප්‍රභූ පන්තියේ කෙනෙක් විසින් ප්‍රභූත්වය අල්ලගන්න රාජ්‍යත්වය අල්ලගන්න ඕන කියලා හිතන තැනක් අපිට මුණ ගැහෙන්නේ කොයි හරියට. ඇත්තටම එහෙම අපේ මුලින් තිබුණේ අරකයි ස්වදේශවාදයට බරව අපි ගෝලීය ලෝකෙන් වෙන්වීම සම්බන්ධ අදහසකින් දේශපාලනය කරපු වංශයක් හිටියා. චූලවංශිකෝ. හැබැයි ඒකෙත් ඒ හැම චූලවංශික පිළිගත්ත රාජ්‍ය අපේ ගන්න ඕන මහවංශික වශයෙන්. චූලවංශය පිළිගත්ත මහවංශික. මේක ලංකාවේ මගේ මේ අනුරාධපුර බහුවිධ රාජ්‍ය තියෙන නිකන් නෙමෙයි. චූලවංශික මිනිසපව තේරුම් ගත්තා. අපිව පාලනය කළ යුත්තේ මහා වංශිකය කියන එක ජාන සංස්කෘතියනේ. මොකද පුහුණු නොවෙච්ච ජානයකට මොනම දර්ශනයක්වත් අභ්‍යාස කරපු ජීවන ලාලාසාවන් විඳපු පළපුරුද්දක් නැති කියලා මේ රටේ මිනිසුන් තේරුම් මොකද අපි ෆන් සමාජයක්. බහුවර්ණීය බහුසරහගී සමාජය විඳපු සමාජයක් දැක හොඳටම විඳපු කෙනෙකුට තමයි පටුම පිළිත් නායකත්වය දෙන්න ඕන වගේ එක අපි සංස්කෘතික වශයෙන් ජීවත් වුණා. ඒක අපේ ශිෂ්ටාචාරේ. අපි අර හීනමානයකින් පෙළුන්නේ නැහැ මේ. ඔව් ඔව් උදාහරණයක් අපි අධිරාජ්‍යයක් විහිින් නොකොට අධිරාජ්‍ය වලට යටත් නොවි දීර්ඝකාලයක් හිටියනේ. ඔව් අපි හැම අධිරාජ්‍යෙටම මගරලා යන්න බැරිණු තොට මොන වුණා. හැම ජානයකටම ජානයක් පැල කරලා යන්න ඕන වුණා. අපේ සරාගේ අපේ භාෂාව අපේ සංස්කෘතිය අපේ කලාව ආහාර අපේ වනලිය මල් කඳු ගංගා මේ ඔක්කොම විසින්නුණා. අපි අපේ ජානත් එක්කම අපි අපේ ලිංගාශාවත් දෙක්කම ඒක හුමාරු කරගත්ත ජාතිය. හරි විනීතව අපි මේ ගමන ගහලා තියෙනවා අපේ රාජවංශයට බිය වෙන්න ඕන කෙනෙක්. එහෙනම් ඉහළම රාජවංශය ලංකාවේ චූල මහ දෙකේම තියන් ඉන්න තරම් ඉතාම විශිෂ්ට විචක්ෂණභාවයට පුරු මිනිස්සුන්ට එකපාරට මේක වුණා. ඒක මිනිස්සුම නාමයක්ද ෘතිම දේශපාලනෝ මනවද්ද කියලා පරීක්ෂා කරන්න තියෙන යුගයක් තියෙනවා. මොකද මේ දුටු ගැමුරු රජුගේ මනමත් පතන්දරය අපි කතා කරන් හිටියේ. දැන් ඔයාගෙනල්ල මේ කතාව මෙන්න මෙහෙම එකක් කිව්වට පස්සේ දැන් මම මොකද්ද වෙන්නේ? කයිවාරු කරන්නේ වානේ. ඉතින් අපි ඒකත් එක දුටු ගැමුරු කුමාර සම්බන්ධය. දුටු ගැමුරු රජතුමා ඇති කරපු ලංකාවේ ස්වදේශික වාදය සඳහා දුටු ගැමුණු වැටෙන්නේ ප්‍රබුද්ධයේ ප්‍රබුද්ධ කියන ඔව් වංශවත් රාජ වංශික ඒකේ પરම්පරාව අවසන් වෙනවා. මේ પરම්පරාව ලංකාවේ සමූල ඝාතනය වෙනවා. දුටුගැමුණු රජුගේ පිහිටව හැදපු මහා වංශික මාගම් රාජවංශය. ලංකා දේශපාලන අම්බරෙන් එක රැයින් සමූල ඝාතනය යන අවස්ථාවක් වුණා. ඒක ලංකාවේ අර චූල වංශික සැපමිනේ පළවෙනියතාවට බලය ගන්න ආවා. මේ විදිහට කිව්වොත් නිර්ප්‍රභූ එක්කෙනෙක් බලය ගැනීමේ අවස්ථාවක් විදිහට හම්බ වෙන තැනක් මේ. ඒ කොතනද ඒක? ඒක තමයි ඔය අපි එක මේ ප්‍රසනයක වෙලලා තමයි අපේ සමාජයේක දන්නේ සුබ සහ යස කියලා.
අප්‍රහසනයක් විදිහට. මම හිතා සයිමන්ව ගත්තේ ගම කරපු කතාව ඇතුළෙන් තමයි අපතෝසය. ඉතිහාසය ඇතුළෙන් ඒක විමසලා නැහැ. එළං සයිමන් නැවත්තේ ගම මේක විසඳන්නේ වියමන් බදින්නේ තැත්තේ කරලෙන් අවුරුදු 2කට පස්සේ මට මතක විදිහට 1974 වසරේ මේක පළවෙනි නිෂ්පාදනය එළියට එන්නේ. ඒව පුරාපර වෙනසක් දෙතින ඉතින් නාට්‍ය අපි වෙන. ඒක නෙමෙයි ගනුන්නේ ඒක ඉතින් සමාජගත වුණා. මොකද්ද මේ උනේ? මොකද්ද මේ සුබසායස අතර උනේ? ඉතින් සුබගේ ආහාරය අසයාලක කියන්නේ දුටුගැමු රජුව ඒකේ දුටුගැමු රජුවන්ගේ කිරුළ යනවා සද්ධාතිස්ස රජුවන්ට මල්ලිට සද්ධාතිස්ස රජුවන්ගේ කිරුළ කෙමෙන් එහුගේ පුතුන්ගේ හා පුතුන්ගේ පුතුන්ගේ පරම්පරාවට කියලා ඒ පුත් පරම්පරාවේ අවසාන පුතා මේ යසලාලක තියෙන යස උගේ ලස්සන ළමක් තියෙන රජුවන්ගේ යසලාලක යසලාලක හරිම ලස්සනයි නන් දෙකක් තිබුණු රජේ කඩල තියෙන යසලාලක යසාලක යද්දි ඒක කඩවම ලාලක කියන නමේ වෙන අර්ථයක් තියෙන යස කියන කොහොරේ මේ එයා කාලේ තමයි මේක වෙන්නේ අපි දන්න ඒ කතාව ඉතින් පැහැදිලිව මේ හුමාර්වේදී මේ විහිළුවක් මත ඒක රූපයක් තිබිච්ච නිසා මේ 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 පොඩි සෙල්ලමක් පටන් ගන්නවා එතකොට ඔබ අපි හිතන ඕන යසව ඝාතනය කරලා කිරුළ ගරා ගන්න හැයි සුබට හැඟීමක් ආවේ සැලසුම් සහගත එකක්ද එම මොහොතේ එකක් ආවද මොකද්ද මේ පිටිපස්සේ තිබුණු දේ කියලා මේ ලංකාවේ මිනිස්සු පරීක්ෂා කරලා නැහැ මොකද ලංකාවේ තොටමුණ ලෝක ගෝලෙන් පල්ලෙහාට වැදුණු දවස මේක රාජ්‍ය මෙතේ පිළිගත්තේ නැති කටයුත්තකට රාජ්‍ය ඇති වුණා වෘත්තීය පන්තියෙන් පිටට ලංකා රාජ්‍යය ගියා අතිබිහිසුණු තත්ත්වයක් ඇති වුණා කවුරුත් එක පරීක්ෂා කරලා නැහැ විහිළු කතාවක් ඇතුලේ දෙන්න මිතුරුකමින් බෙදාගත්ත විහිළුව මෙහෙම යාළුකම ඉරුණයි ඉරුණයි කියලා හරි සරල දැනින් අපි තේරුම් ගන්න තියෙන්නේ ඔව් හරිද හරිම සරල තැනින් ආදේශපාලනික තැනකින් තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ ඉතින් ඒ නිසා මේ ඒක අද දක්වා ඇත්තටම චින්තැහු වගේ ප්‍රහාරාත්මක ලංකාවේ අනුරාධපුර රාජධානියේ කීර්තිමත් ගමන තා බරපතල තැනකට ඇදවැටුණු තීරණයක් වුණා ඊළඟට අපේ රාජාවලියට කිසි කලක නොතිබුණු දේශපාලන ගෝත්‍රවාදයක් ආවා. පීඩිතයට ඔටුන්න ඕන කියන්නේ. පීඩිතයට තමයි ඔටුන්න එන්න ඕන කියන්නේ. පීඩිතයට ඔටුන්න අවශ්‍ය නැහැ. ඔව්. තව තවත් බරක් විතරයි මේක. ඒක ඇවිල්ලා මේ වේදානුකූල කතන්දරයක් නෙවෙයි. ඒක ලෝක මානව සමාජයේ අත්හදා බලපු දෙයක්. අද ප්‍රජාතන්ත්‍රවාදී විදිහට අත්හදා බලන්නේ ඒකයි. සමාජවාදයේ අවසානයේ පුටින් වගේ වෘත්තීය පන්තියකට ගිහිල්ලා අයිති වෙන වගේ හැමදේම වෙන්නේ ඒ රටාවක් එහෙම වෙනවා. ඉතින් ඒක සොක්‍රටිස් ඕක කියනවානේ සොක්‍රටිස් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වෙමින් කියන්නේ ඕක මේ. ඔව් ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අපි පිළිගන්නේ නැත්te ඒකනේ නේ. ඔව් ඒ කියන්නේ වා නැවක් පදවන්න දෙන්නේ. එහෙනම් ඍජු ප්‍රජාතන්ත්‍රවාදේ නැතුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදේ ලෝකේ ආවේ ඒකයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවේදී අපි නිතරම බලන වැඩි කාලයක් සිවිල් පරිපාලනය කරේ කවුද? ඒ සිවිල් පරිපාලන පරිචය තියෙන කෙනා මෙන්න මෙතනත් හිටියම තමයි ඇත්තටම ඔහුට ඉන්නේ කියන එක අපි අවබෝධාත්මක සමාජයක් කොහොමුණත් ඒක බිඳ වැටෙන අවස්ථාවක් මේක. ඉතින් ඒක බහු කාලේ නරක රැල්ලක් බවට පත් වුණා. මොකද ලංකාවේ මිනිසුන්ගේ ස්වභාවික කෞශල්‍ය සමාජයේ බැඳීම බිඳගෙන මේක දේශපාලන අවස්ථාවාදීන්ට ලංකාවේ අර මහසම්මුතික මහගෝලීය රාජ්‍යයේ මේ මේ අපේ තියෙන ලාංකික මේ ලාංකික මහා එකක් තියෙනවනේ අපේ ආ ලෝක ගෝලයට ගියාට දිය වෙන්නේ නැති මහා ලාංකිකමක් අපි ළඟට නෝ අපිට දිය වෙන කිසිම විදියකට බිය වෙන්න ඕනේ අනුරාධපුරයේ පෙන්වුවේ ඒකයි අපි පටන් ගත්තේ ඒකනේ යවනයන්ට මේ සිටිය දීලා ග්‍රීකයන්ට මේ අගනගරේ දීලා ඈ අපි මේක අත්හදා බලලා තිබිච්ච තැන. එතකොට දැන් මේකින් බිඳිලා අපි තැනකට ගියා මේ ස්වදේශවාදෙත් නෙවෙයි මේ ගෝලීයවාදෙත් නෙවෙයි උන අපිට උන අපේ එක ඒක පෑගිච්ච පන්තියේ. ආ අපේ එකා කියන්නේ ඔව් මේ අපේ පන්තියේ එකා විදියට. ඉතින් සුභ ආයතනයේ දොරටුපාල ධූරයට ඒක සම්භාවනීය නිල ධූරයක් ඔව් සම්භාවන රාජනයකත් කරුවා වෙන්නේ රාජ කාලගුණ විද්‍යාඥ වෙන්නේ ඒ විශේෂ ශිල්ප પરම්පරාවලින් ආපු අය ඒගොල්ලන්ට රාජ්‍ය හිමි වෙන තැන එතන තමයි. ඔව්. හැබැයි ඒ කවුරුත් මෙතෙක් කල් හිතුවේ නෑ මම රජපුත්‍රයෙක් වෙන්න කියලා. මොකද ඒකේ සබහා ධර්මය අනුව අමාරුයි. ඒකයි කතන්දරේ. ඒකට නෙමෙයි ඒගොල්ල පුහුණු වෙලා තියෙන්නේ. ඔව් ඒ ලැකිරිය වලට පුළුවන් වුණාට කිරියත්තට අග්‍ර වෙන්න ආකිරි වලට එතෙන්ට එන්න බෑ ඈ නේ එළුකිරි වලටත් අමාරු නානේ නේ අරගේ කිරි වලින් උඩට එන්න නේ ඒ වගේ මේ මේ ජානවල ලෝකේ හදලා තියෙන ස්වභාව තත්ත්වයන් ඒවා ඒවා මුල් මානව යුගයේ කින්ද මොන වුණත් අපේ සමාජයේ හරි හොඳට තේරුම් අරගෙන තිබුණා කොහොමනම් මේ හදිසි දේශපාලන පොළාපැනීමක්ද මේක කියලා හිතනද පරිචින දියත්විය යුතුයි නමුත් සුබරජුරුවන්ගේ ධූරය රාජ්‍යයේ එදා කාලේ රාජ සම්මත ව්‍යවස්ථාපිත ධූරයක්
රාජ්‍ය බාණ්ඩාගාරික වගේම බලගත රජුන්ගේ ශ්‍රී සිරුර ළඟට යා හැකිය. දොරට පාල ඕන කෙනෙක් ඉන්නවා නම් අගබිසවටත් දොර අරින්නේ දොරට පාල. අගබිසවටත් දොර ඇරි දොරට පාල. කවුද යන්නේ ඔක්කොම මේ අර මේ දෙන්නේ ඉතාලි ප්‍රමණීය ආදරයක මොකක් හරි ඉඳලා තියෙනවා. මතින් මත් වෙලා දාර්ශනික කතාපව ඔක්තු බව අපි දන්නවා. ඒක සයිමන් නවගත්තේ ගමයන් ඉතා අපූර්වට අපිට විචිත්‍රණය කළ දෙනවා. මේ විසුලුවකින් දාර්ශනය ඇතුලේ පොඩි සාන්තුෂ්ටික තැනකට මේගොල්ලන් ගිහින් දෙනවා. නමුත් සාන්තුෂ්ටික තැනක නෙවෙයි සුබයිද එකනේ යසගිය සාන්තුෂ්ටික ගමන සුබ ගිහිල්ලා නැහැ. යසට පුළුවන් වුණා ඇත්තටම රජපුටු ඇත්ත ඇරලා යන්න ගිහිල් අරක අරගෙන නිකන් රිලැක්ස් වෙලා අයින් රාජ්‍ය අමතක කරලා. හැබැයි දොරටු පාලකම අමතක කරලා රජපුටුවේ ඉන්න බෑ. ඌ දොරටු පාලයම තමයි. තමයි. ඉතින් ඒ නිසා එයාගේ ප්‍රතික්‍රියාව කවුරුත් කතා කරලා නැහැ. ඒක ඇත්තටම අපි බලන්න ඕන නිකන් පුළුල් තැනකින් ජීවිතේ ඒ වෙලාවේ වෙන එකක් තමයි ඔහුගේ ප්‍රතික්‍රියාව. පළවෙනි ප්‍රතික්‍රියාව මොකද්ද? දුටු ගැමුණු රජ්ජුරුව තා අසීරු තීරක රාජදේශපාලන සිදුවීමක් කළා. ඉතින් වැදගත් දෙයක් මේ රටේ හදලා ගියා. ඒ තමයි මං කිව්ව එකනේ. කුඩාම මතේට උනත් මහාවංශිකෙක් නායකත්වය දුන්නොත් ඒක කිලුටු වෙන්නේ නැහැ. දුටු ගැමුණු කියන තාම ආත්මීය දියුණු සුළුලිත මිනිසයා මේ ජාතිකත්වය කියන දේශපාලන වාහකය මහා මනුෂ්‍යත්වයට නැවත කැඳෙව්වා. ඒක දෙමළ විරෝධී ඉවර කර. ඒක තමයි දුටු ගැමුණු මහරජුරෝ එළාර මහරජුරුවන්ට සෑයක් ගහලා වැඳපියව් කියලා කිව්වේ. මේක අපේ ඇක්සිඩන්ට් එකක්. ආයි දෙමළ මරණ වැඩට යන්න එපා කියන එක කිව්වා. ඒක අපේ රජ පරම්පරාව පිළි අරගෙන එතෙන්ද ගියා. ගැටුමක් ආවොත් ආයි එක යන එක වෙනව පස්සේ. කොහොම හරි මේ ඔහු විසින් ඔසෝපු රාජපක්ෂව කීර්තිමත් රජවරු ගණනාවක් ඉන්නවා. විවිධ අර්බුදාම මේ වලගම්බා. එතකොට දුටු ගැමුණු මියගිරාට පස්සේ සද්ධාතිස්ස මේ රාජ්‍ය රැකලා ආරක්ෂා කරපු ජාන වංශයක්. මේක අපිට හිටපු අන්තිම රාජවංශය. එළාරතින් අපේ හිටපු රාජවංශ නැතුණා. මෙලා රජුරු කරපු එකම සාපරාදී වැඩේ කියලා මං කිව්වේ ඒකනේ. එයා අපේ රාජවංශයේ අන්තිම කෙනා ඝාතනය කිරීම හා ආපු කෙනාට අනුප්‍රාප්තිකම නොදීම. එයාට පුතේ නැතුණාම අපි කිව්වේ අනුප්‍රාප්තිකම දෙන්න. කොහොමද මේ වැකුම් දෙකම කඩබිඳලා අලුත් රිදම් එකකින් අපි මේ මාගම් මහවංශයේ මහවංශවතුන්ගේ රාජ්‍යයේ දීර්ඝ රාජාවලියක් තියෙනවා අවුරුදු 200 ගානක. ඒ රාජ්‍යවලිය කීර්තිමත් අය හිටිය වලගම්බා රජු කියන්නේ වෙනම කීර්තිමත් එක. අපේ ත්‍රිපිටකය ලෝකකරණය කළා. ඒක ලියුවා බුදුනුත් එපැයි කියලා තිබ්බ ලියන්න. ලියුවා. ලියලා ත්‍රිපිටකය අමුතුදයක් ඒ වගේ අමුතු අය අභිහි කරපු කෞශාලී රාජ පරම්පරාවේ අන්තිම පුරුක. ඔහු ඉතාම සදාර්ශනික රජ කෙනේ. කොහොමද මේ හුමාර වුණාට පස්සේ අහම්බෙන් වෙච්ච දෙයක් උනත් නැතත් ඒක හොයා යුතුයි. නමුත් ඔහුගේ ප්‍රතික්‍රියාව ඉතාම භයානකයි. මොකද කරේ අර මාගම් රාජවංශී කිරි දරුවගේ ඉඳලා ඝාතනය කළා. සුබ සුබ රජකම ගත්තෙන් පස්සේ පළවෙනි රැයේ ඔහුගේ හිස ගසලා එතෙන් සිට ඔහු පටන් ගත්ත දේ ඉතිහාසයේ මේ මහවංශයේ තියෙන ඒවයි තියෙන තොරතුරු සහ ඒවට බැඳුණු ඔක්කොම විදිකමුදුම මේක තියෙනවා. ඊට පස්සේ හැබැයි ඔහු එක දෙයක් කරේ නැහැ. අගබිසරයි දියණිය ගත්තා නැහැ. බලෙන් රජගෙට ගත්තා අන්තපුර. අගබිසරයි දියණිය එයා අන්තපුරයට ගත්තා. බලෙන් ඒක බලහත්කාරයක්. බලහත්කාරය. අනිත් සියලු ප්‍රභූවරු ඝාතනය කළා. ඒ කියන්නේ මාගම් රාජවංශල ඈඳුණු දුටු ගැමුණු පෙළපත විසින් අවුරුදු 200 ගණනක් ලංකා රාජ්‍යය නැවත අත්හදා බලලා එකින් දිගටම පවත්වාගෙන ගත්ත වංශයක් අවසන් කළා. ඊතරණයකට සැඹඳුණු වංශයක් අවසන් කළා. සැඹඳුණු වංශත් ඉවර කරා. ඔව්. සැඹඳුණු වංශත් ඉවර කරා. ඒ ඊතරක් නෙවෙයි ඔහු ඊට පස්සේ බීතියටපත් වුණා. මොකද ලංකාවේ මහාවංශිකයෙක් ඉතුරු වෙලා තියෙනවා. අත්හදා බලන්න බැරුණු වංශයක් ඉතුරු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ඒ වංශෙ මිනිහෙක් එනවයි කියලා කතා බහ පැතුරුණා. කවුද ඒ වංශය කියන්නේ? දැන් මොකද තිබුණු මාගම් වංශය ඉවර කරානේ. ඔව්. මේ සුබගේ පාලනේ. ඒ කියන්නේ බලහත්කාරයෙන් අගබිසව කුලවද්ද ගත්තට පස්සේ පිටින් ආපු කෙනෙක් මේ අගබිසවගේ පරම්පරාවට ඒව මානව සමාජයකට අපහසු දෙන්නේ නැහැ. ඒක රාජ්‍ය කුල චාරිත්‍ර මිනිස්සු කරන්නේ නැති වැඩ කියලා මිනිස්සුන්ට එකපාරට පේරුණා. එහෙම තමයි ඒ ඒ ඒගොල්ලන් ආවම ඒගොල්ලන්ට රාගය පිළිබඳව මිනිස්සු දී ගන්න බැහැ. ඒක විඳලා පුරුද්දක් නැහැ නේ හරියට. ඈ තමන්ට ආසදී සංස්කෘතිය ලැබෙනවනේ කිසි ප්‍රශ්නයක් නැහැ. බලහත්කාරයක් අවශ්‍ය නැහැ. ඉතින් ඒ ඒ වගේ දේවල් අහ දෙදරීමක් තිබුණට යා සුබ මේක ඇදගෙන ගියා. සුබ ඊළඟට කල්පනා කළ එක තමයි මේ රාජ්‍යයේ ප්‍රභූපන්තිය පළවා හැරීම. ඒක කළා. ඒක ඝාතනය කරන එක සාපරාදී කටයුත්තක්. අනුරාධපුර රාජධානිය උස්සන් හිටපු මාගම් වංශය අවසානයේ වුණා. ඉවරයි. දුටු ගැමුණුගේ පරම්පරාව ඉවරයි. මේකට කිසි කෙනෙක් මේක හොයලා කියන්නේ නැහැ. ඇයි දුටු ගැමුණුගේ උස්සගෙන හිටපු හැමෝම මේ පරම්පරාවෙන් ආපු අය නේ. ඒගොල්ලන් මේක කියන්නේ නැහැ. දුටු ගැමුණුගේ පරම්පරාව ඉවර කරේම අර දුටු ගැමුණුගේ පිටිපස්සේ ඇවිල්ලා. කටයුතු කරපු පරම්පරාවෙන් මතුවෙච්ච එක.
මොකද සුබ දොරටු පාල දූරය ගන්නෙම දුටු ගැමුණු පරම්පරාවේ මූලයන්ට දොරටු ඇරලා සුබගේ පරම්පරාව. ඒක දීර්ඝ කතන්දර. ඉතින් හැබැයි සුබ ඊට පස්සේ ප්‍රතික්‍රියා දැක්වීමෙන් පෙන්නන්නේ අර ඒ ආගන්තුක වෘතිය පුහුණු නැති හින්දා ඌට ඒක බැලන්ස් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ වසන උදාහරණය කියලා එක එනවා. ආ රාජ පෙළපතකට සම්බන්ධ මෙතෙක් රජකමට නොදුන්නු කෙනෙක් ඉන්නවා කියන එක හින්දා වසන උදාහරණය කියලා ඒ කාර වැල්ලක් ඇති වෙනවා. ඒකට බය වෙලා මෙයා තවද රණ්ඩු. මේ දිතාම් බලපත්‍ර එක තමයි ලේකකයන්ගේ ඇඟිලි කපලා. ලේකකයන්ගේ ඇඟිලි කැපුවා. මේ එක වෙන්නේ මම හිතන්නේ මෙයා නූගත් හින්දා. ඔව් එකක් උට අකුරු කියන්න බෑ. අනිත් එක ඔහු දන්නව නව මතවාද පැතිරෙන්නේ කියන යන්නේ දේශපාලන ඉවත් තිබිච්චනේ. අපි මට පීඩිතයෙකුට රජ ගන්න තියෙන අන්තිම මොහොත තමයි මේ. ඔව්. ආ කියලා මේ පීඩිතයා වෙනුවෙන් තියෙන මොහොත කියලා මිනිහ අල්ලගත්තා. සමහර අය සමහර නායකයෝ තන දුන්න මේ නායකයගේ බෙල්ල කපන්නේ. ඔව්. ඒක දැන් බෙලි කැපෙන තර දේශපාලනේ අපි දැකලා තියෙනෝනේ. තමන්ට අවස්ථාව දුනු නායකගේ බෙල්ල කපනවනේ අනිවාර්යයෙන්ම තම ඒ වගේ දේශපාලනික බෙල්ල කපනවා කපන කපලා දිනවනේ සරි කඩු වරන්න උපුවට එතකොට ඒ කියන්නේ ශික්ෂණයක් නැහැ නේ සමහරුන්ට අපි මේක දැන් මේගොල්ලන්ට කොහොමවත් ශික්ෂණයක් නැහැ මේගොල්ලන් රාජ්‍යයෙන් පිටිහිටපු කණ්ඩායම ඔය රාජ්‍යයෙන් ශික්ෂණය දොරටු සම්බන්ධ වෘත්තිය වේරින් විතරයි ඔව් දොරටු සම්බන්ධ ශික්ෂණේ තියෙනවා ඒ ප්‍රභූ රජවරුන්ගේ දොරටුව මන පිනවල හිත පිනවල ඉන්න ඔක්කොමත් දන්නවා හැබැයි ඔහුගේ යට රජකම ආපු ගමන් ගොඩ නැගුණා මේ ආවේගේ ඔව් තමා තුල ප්‍රශ්නයක් ඇති වෙනවා ඒක ඉතින් හරි රජයි දොරටු පාලේ ඒක වෙන්නේ කින්ද තමන්ට හුරු නැති වෘතිය ක්‍රියාවලියකට ගියාම ඇති විගීචාව ඒක දැන් බහැදිලි තමා සුදුසු නැති තැන මම සුදුසු නැහැ තෙන්ට අපි ඒක නේ අර සුදුසු නැති වලට යන්නේ නැත්තේ අපි සුදුසු නැහැ අපි දන්නවා සුදුසු තැන මොකද්ද සුදුසු නැති තැන ඒ වගේ අපි අපිට තියෙන සාමාන්‍ය පිළිවෙත සුබ විසින් ඇති කරමු මේ සංහාර දෙකම ඒ කියන්නේ ලේකකයන් ඇඟිලි කැපීම තමයි ලස්සන මේ. වංශවතුන් සංහාරය කිරීම හා ලේකකයන්ට ඒකකෙදල් ඒක මේ ඒක සුබගේ නූගත්කම් මේ ප්‍රකාශනය වගේම සුබ දැක්කා මතවාද පැතිරෙන ලියන්න හිටියෝ. ඒකෙන් සෑහෙන නූගත්කමක් එක පැත්තකින් පැතිරෙන්නේ නැති අනිත් එක විශිෂ්ටතම කුල પરම්පරාවන්ට මේ අගාතනයක liver කරා. ඔය ඊළඟ ඒ කාලේ ලේකකෝ කියන්නේ වෙන වංශ પરම්පරා. කවුද මේ ලේකන ආමාලිය? මං කියන ඉතා ගෞරවයෙන් හොයන ලංකාවේ ලේකකෝ ආමාලිය. ලංකාවේ තුරුගේ කාර්යයේ මේ කාර්කලවල ලියනවා. ඈ ලංකාවට ආපු මේ කියන්නේ අශෝකගේ රජ පෙළපතේ પરම්පරා. ආ බෙන්ගලි પરම්පරා, ලංකාවේ හිටපු પરම්පරා, ග්‍රීසියෙන් ඇවිල්ලා මොසලා හිටපු ලංකාවේ හිටපු අන්තිම සිවිල් ලේකක සමාජයට ලියන්න බැරි වෙන්නේ දැන් මේව කපනවා. මහාපට ඇඟිලි කපනවා. සුබ විසින්. ඒක මීටිස්සෙලත් ඊට පස්සෙත් තැන්කී පෙර ලේකයන්ට වෙන එක. ඉතින් මේ මේ දෙදරීම විසින් සිදිවෙච්ච අභාග්‍ය තමයි විටින් විට සුබ වගේ කෙනෙක් ඇවිල්ලා මන්සන්දියක මෙහෙම වැඩක් කරලා ලංකාවේ තුලණය වට්ටනවා. තව බරපතල තැනකට ලංකාව කඩන් වැටුණා දුටුගැමුණු කුමාරයාගේ රාජවංශය සමූල ඝාතනය කළා අවසන් කිරීම. මේක ජන ප්‍රතික්‍රියාවකින් හෝ වෙච්ච මහජන ව්‍යාපාරකින් එළාර දුටුගැමුණු යුද්ධකින් වගේ වුණා නම් ඒක යුක්ති සහගතයි. එතකොට මේ ලෝකයේ ලංකාවේ පළවෙනි වතාවට සහ බොහෝ විට වෙන්නේ ලංකාවේ ඔය මතය ඔය ගෝත්‍රමය චින්තනය මතු වෙන්නේ ඉතාලම අවස්ථාවාදී ව්‍යාපෘතියකින් නොහිතන මොහොතක ඇවිල්ලා ඒක ඒ ලේබිල්ල ගන්න එකක ආවේශය සුබත් එක් වෙනවා. තම ප්‍රාණ සමාන මිතුරා මතු විතා බී බොදමින් සංවාද දර්ශනීය ගිලනු රජකුමාරයා. මම බලාගත්ත රජකුමාරයා මගේ දෑතින් මරලා බලය ගන්න කියන ඉතාලම අමානුෂික ආවේග වේගය බලය සම්බන්ධ. ඒව මොනාර්ථේවත් මිනිස් සමාජයකට ඉවර කරන්න බෑ. ඒ පීඩනය පසු එයාට තේරෙන්නත් ඇති මම මේ කරපු දේ. තේරුණත් එයා වඩා වඩා තමන්ගේ තුල නැති වෘත්තිය එකක් එයාට පෙන්වන්න බෑ. ඉතින් හැබැයි සමාජයට සැලුට් කරා. සමාජය අග බිසවයි එක හිටෙමින්ද සැලුට් කරා. මේ හොඳට සුබට කරගෙන යන්න තිබුණ සුබ එක පැත්තක් හොඳට කරා. දැන් කියන්න හොඳ නෑ. මොකද සුබ. දැන් සුබ උදාහරණයක් විතර බලන්න. සුබ ලේකකයා මරන්නේ නැතුව යම් කිදි කැපුවා. ප්‍රභූපන්තිය මැරුවා. හොඳද ඈ ඔය සමහර අය කරන්නේ එහෙම රාජ්‍ය වැඩිතරෙන් විතර පවතින ලේකක බවට පත් කරන්නේ ඊට පස්සේ එහෙම තමයි. ඔව්. ඒකගේ ඒක ඇවිල්ලා අමුතු බෙල්ල කැපුණා. මෙයා දැන් ඒ වගේ වැඩක් කරේ. ලියන්නේ නැතුව ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඔව්. ඉතින් ලේකකේ ලියන්නේ නැතුව ඉන්න බෑ. ඒක වෙන ඝාතන යන්න ඕනේ. මනුෂ්‍ය ඝාතන යන්නේ කිරීම සම්බන්ධ සුබගේ ආවේග කුමක්ද? තමන්ට බලය දුන්න පන්තියම විනාශ කළා. දැන් මේ බියට කියමු. ලේකකයන්ගේ ඇඟිලි කැපුවෙත් බීරකම හැබැයි උන්ගේ බෙල්ල කපලා මරන්න ඕන කියන දේ දැන් සුබ එන්නේ නැහැ. මේවා සුබගේ ආත්මීය ඛේදනය කඳින දින වෙන පැතිමාන මම කියන එක පැත්තකින්. ඒ කියන්නේ ප්‍රබුද්ධත්වයේ අහිමි හැමෝම එන්නේ පීඩිතත්වයක වේදනාත්මක මතකයක් අදපපුවේ එන්නත් කරගෙන, විෂුවලි කරගෙන. ඉතින් ඒක මං හිතන්නේ මේ සුබගේ දීත හැසිරීමෙන් හොඳට පේනවා ඒකත් එක්ක. ඊට පස්සේ ලංකාවේ
වෙන අපහාස්‍ය තත්ත්වය තමයි සුබ වගේ කෙනෙක් හැම විටම හැඳලා ලංකාව වටතුනකින් වට්ටනවා. වටතුනකින් වට්ටනවා. ඒක බැඳුණු දේශපාලන ආවේගයක් වෙලා පොළා පැනීමක් වුණා මේ රාජ සම්මත යුගයේ. ඉතින් ඒ නිසා ඒකෙන් කීර්තිමත් අනුරාධපුර මහා සභ්‍ය යුගයෙන් පොළොන්නරුවට වැටිලා පොළොන්නරුවෙන් පස්සේ ආයේ වැරද්දට ලංකාව යටපත් වෙලා අපේ මහා සභ්‍ය යුගයේ සාමුලින්ම අවසන් වෙනවා. ගෝලීය ලාංකික ඊට පස්සේ තාම බිහි වෙලා නැහැ. මහා සභ්‍ය යුගය ඉවර කිරීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. බ්‍රිතාන්‍යෝ අවිල්ලේ ඒක ලංකාව අල්ලගන්න පුළුවන් නැහැ. ගෝලීය මිනිහෙක් ලංකාව පාලනය කළ යුතුයි කියන එකෙන් තමයි ලංකාව පැවතුනේ. ඒ ගෝලීය රාජ්‍ය නායකයෙ නැති වුණු ගමන් ලංකාව කුඩා දූපතබ්බවට පත් වුණා. පැරණි අනුරාගයෙන් පැවතුනා මිසක කලාව සාහිත්‍යයේ ඉඳලා රාජ්‍යත්වයේ පත පොතේ ඉඳලා අපිට විශාල හැරුම් ලක්ෂයක් කරන්න බැරි වුණා. මොනව හරි එක දෙයක් කළ දෙන්නේ අපි වගේ අර ලේපු මිනිස්සු ටික තමයි. කෝට්ටි යුගයේ සැලලිහිණිය ලිව්ව මිසක් අපිට මහා නගර මේව හදන්න බැහැ. එද වැටුණා. ඒ කියන්නේ අපි ප්‍රාග්ධන ලෝකෙන් ඈත් වෙලා වෙන ප්‍රශ්නයකට ඇතුල් වෙන වෙන්නේ මොකද අපි ભેදයක් නොගෙන සුබ එනකම්ම තියාගත්ත රාජ්‍යත්වය මොන මතය වුණා. දැරිය යුත්තේ වංශවත් වෘත්තීය පන්ති මීට පෙර රාජ්‍ය පාලනය කරපු. මේ පිළිබඳ පුහුණුවක් ලැබුවා අපිත් එක්ක ඒක අභ්‍යාස කරපු කෙනෙක් පමණයි කියන එක. ඉතින් මං හිතන්නේ ඒ වගේ කාරණා පරීක්ෂාවට ලක් කරන ලද પરම්පරාවක් පමණයි කියන්නේ. මොකද අරකට වග කියන්න බෑ. ඔහුව පාලනය කරන තැනක් නෑ ඊට පස්සේ. ඔහු පාලනය කරන තැනක් නෑ ඊළඟට. මේ දැන් අපි පහුගිය මේ ජන සම්මත යුගෙත් අපි එහෙම පොළා පැනීම් ආ මචන් දෙනුත් එහෙම ආපු අවස්ථා ලංකාවේ තියෙනවා. ඒ හැම අවස්ථාවකම අපි දැක්ක නිශ්ශංක මල්ල රජුරෝ මේ වගේම පළා පැනලා පරාක්‍රම බහු රජුරෝ ඇති කරපු රාජ්‍ය බරපතල අනතුරක හෙළෙව්වා. පොළොන්නරුව සුබට පස්සේ අපිට මුණ ගැහෙන තවත් නිර්ප්‍රභු නෙගටිවක්ද නිශ්ශංක මල්ල කියන්නේ. ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ පොළොන්නරු රාජධානියට එන්න උනේ ඇයි? මේ සුබ කරපු වැඩේ සුබ සමාජෙ හිටපු එක වෘත්තීය පන්තියක් ඉවර කරලා. මනුසම්මත රජුරෝගෙන් ඇවිල්ලා දුටුගැමුණ කුමාරයාගේ රාජපෙළ දක්ව දක්වා රැකිලාපු ලංකාවේ මහාවංශ මූලය සමූල ඝාතනය කළා. ඒක මානව ශිෂ්ටාචාරයකට හිටපු වැඩික තෘතිය ජානවංශය ඉවර කරපු බරපතල මානව සංහාරයක් ඒක. ලෝකෙටම කරපු අපරාධයක් ඒක. ඒක ගැන වගේ වහක් කතා කළා නෑ අපි. ඒක කතා කළා නෑ. ඒ ඒ මන්සන්ධිය සිදුවුණේ අනුරාධපුර ශිෂ්ටාචාරය සහමුලින්ම වැටීම් පටන් ගන්නවා. පටන් ගන්න එක පස්සේ ඇවිල්ලා කොහොමද ආරක්ෂා කරනවා සීගිරි කාශ්‍යපගේ නැගිටීම සිද්ධ වෙන්න කරන්න වෙන්නේ මේකෙන් පස්සේ තමයි. සුබගින් පස්සේ ගෝලිය දැකීම නැවත එන්නත් කරන්නේ මේ එන්නේ නෝ මහසෙන්ලටගේ ප්‍රශ්නේ දක්වා එන්න වෙන්නේ මේ හේතුවෙන් හින්දා. මේ මහසෙන් ධාතුසේන කාශ්‍යපල ඇවිල්ලා තමයි මේක ආයි උස්සල ගන්නෙ. මේ නිශ්ශංක මල්ල හම්බෙන්නේ කොතනද? නිශ්ශංක මල්ල එන්නේ මේක දැන් මේක මේ 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 අනුරාධපුරෙන් වැටෙනවනේ ආයි. ඇයි කාශ්‍යප ඝාතනය කරනවා? හරිද? ඒක වෙන තත්ත්වයක්. කාශ්‍යප ඝාතනය කළාත් ඒ වෙලාවේ කාශ්‍යප විරුද්ධ ගෝලීය විරෝධී ලංකාවේ දේශපාලන සමාජයේ රාජවංශයෙන් මුගලන් තමයි ගෙනාවේ. ඔව්. මුගලන් සීගිරිය ගිනිපත් කළ විනාශ කරාට රාජ්‍ය ලොකු අනතුරක හෙලන්නේ නැතුව කොහොම හරි අරන් ගියා. හැබැයි ඒකෙන් යම් අර්බුදයකට ලක් වුණා. එතන හැබැයි වෙන තත්ත්වයක්. හැබැයි මේ සුබ ඇති කරපු එකට සමාන එක ඇති වෙන්නේ නැවත රාජ්‍යයට ඇතුල් වෙලා පරාක්‍රමබාහු රජුරවන්ට නැවත පොළොන්නරුව ගොඩනගන්න වෙන්නේ ඇයි? මුගලන් විසින් ඇති කරපු රස්නේ පුපුරලා ගිහිල්ලා හොම ගිහිල්ලා කොහමරි ගිහිල්ලා අනුරාධපුරෙන් අපේ රාජ්‍ය බිඳ වැටිලා නැවත අපිට මහා නගරයක් ඕනවා. ඒ අනුව පරාක්‍රමබාහු තමයි නැවත ගෝලීය රජයක් හැදුවේ ලෝකෙට. ඒ කියන්නේ අනුරාධපුරෙන් පස්සේ සීගිරිය, සීගිරියෙන් පස්සේ ගෝලීය නගරයක් එන්නේ පොළොන්නරුව දීර්ඝ අග නගරයක්. ඒක වෙළඳ මැදිස්ථාය. ඊට පෙර භාවිතා කරපු සුසෙදි මනරම් සංස්කෘතික පාරාදීසය. ඒක දැන් පොළොව යටින් මතුවෙන නගරයක්. ඒක ලංකා ශිෂ්ටාචාරය ඈත මූල මෑත මූල එකහො කර ඒක නැවත නව පුරුදුත දේශපාලන රාජ්‍යයක් බවට නවවග්නෝරකින් පරාක්‍රම බහු රජුව ඔටුනු පළඳලා ගොඩ නැගුව යුගයක්. ඒක ලංකාවේ මහා යුගය. ඒක ලංකාවේ මහා කැලල දෙන්නේ මහා පරාක්‍රම බහු ටීතරයි. මහා පණ්ඩුකා බෝත් කියලා කියන්නේ අපි මහා දුටු ගැමුණු කියන්නේත් නෑ. මහා කියන්නේ අපි මහා පරාක්‍රම බහු ටීතරයි. ලංකාවේ රාජරාජලක ආරම්භයේ ඉතින් ඔහු අහදපු රාජධානිය ඔහුගෙන් පස්සේ අත්පත් කරගන්නේ නිශ්ශංක මල්ල කියලා නිල් ප්‍රභූවරයා. ඔහු හැබැයි ඊට කාලයකට පෙර කාලිංගෙන් ආපු කෙනෙක්. කාලිංගෙන් ආපු කෙනෙක්. ඉතින් නිශ්ශංක මල්ල රජුරු ඇවිල්ලා මොකද්ද කරේ? එයා තමයි මේ සුභගිසින් අත්හදා බලපු මේ කටයුත්ත නීතිගත ව්‍යවස්ථාවක් කරා ලංකාවේ. පොළොන්නරුව සුභගිසින් අත්හදා බලපු කටයුත්ත ව්‍යවස්ථාවක්. නිල් ප්‍රභූ
කරණය කිරීම නැත්තම් ප්‍රභූත්වයෙන් රාජ්‍ය පිටමන් කිරීම ප්‍රභූහරණය ප්‍රභූ සංහාරය සංස්කෘතික වශයෙන් සහ නිල ව්‍යවස්ථාපිත ලේලක් කළ පොළොන්නරු රාජමන්ත්‍රණ සභාවේ සෙල්ලිපියක් කෙටෙව්වා ලංකාවේ ප්‍රභූන්ට රාජ්‍යත්වය දැරීම තහනම් ප්‍රභූන්ට රාජ්‍යත්වය දැරීම තහනම් උන් බලුකමයි කපුටුකමයි කරේ කියලා ඉතාල නිර්භය ලියවිල්ලා ඉතින් බලුකමයි කපුටුකමයි පමණයි කළේ ඔයා කාලෙංගෙන් ආවා ලංකාවේ ප්‍රභූවාදයට එරෙහි මේ නිර්ප්‍රභූවාදයක් මේකට ආශිර්වාද කරා ඕ අයට සපෝට් එකට එතකොට සමාජයක ගොඩනැගිලා දෙන සුභගේ අත්හදා බැලීම අපිට අවස්ථාවක් සඳහා ව්‍යාපෘතියකට මාර්ගය කියන එක කණෙල දිගින් දිගටම අනුරාධපුරේ ඉඳලා ආපු හින්දා මේ අනුරාධපුර වැටුනේ එක විතරක. ඔව්. දැන් ඒක මේ යුගයේදී ඇවිල්ලා නැවත ගොඩනැගුණ පස්සේ පරාක්‍රමබාහු රජතුමාගේ මහා සබ්බියෝගේ මං කියන්නේ. ඉතින් ලාංකික සිංහලයා ලාංකික දෙමළ මොය ඔක්කොම ඉඳලා ලාංකික ජාතියක් කියලා එකක් තිබුණානේ. ඒක නැවත අනුරාධපුරයත් එක්ක කතා කළ හැකි නගරයක් බවට පත් කරන්නේ පරාක්‍රමබාහු. අපේ රාජ්‍යයට නැවත ප්‍රාග්ධන යන ක්‍රමය හැදෙන්නේ එයා. අර අනුරාධපුර වැටුණු ශ්‍රී විභූතියේ චෛත්‍ය දිගේ තින්ත ගා ගන්න පුළුවන්න්නේ පරාක්‍රමබාහු ඇති කරපු රාජ්‍ය නිසා. එහෙනම් මේ පරාක්‍රමබාහු රජුරුව තමයි මේ පොළොන්නරුව නැවත වාණිජ කේන්ද්‍රයක් සමග ඌ ඒක සංස්කෘතික නගරයක් පබළු විහෙර පබළු මාලයක් ඒ විහෙරට දෙන නම එයා හැදුවත් විහාරයක් හැදුවේ ආට් එකට ගල් විහාරය අමුතු බුදුන් ඇදුවා. ඒ බුදු පුරුෂයා කොහෙවත් දකින්න නැහැ. එයාගේ ගල් විහාරයේ බුදුහාමර එකේ කාට් එකකින් හදලා පෙන්නු අමුතු එකක් තිබිච්ච කෙනා යමුතු ආදෙන් ඇතුළු සාර රාජ්‍ය එයා ළඟ පුහුණු වෙච්ච කෙනෙක් තමයි කාලයක් කාලෙකින් ඇවිල්ලා මේ නිශ්ශංක මල්ල කියන්නේ නිශ්ශංක මල් රජුර මේ ගත්තා ඒකට කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා තමයි ඒක ලබා ගත්ත ඊට පස්සේ ඔහු විසින් පටන් ගන්න දේ තමයි කුමන්ත්‍රණයකින් මේ ගන්න ඔව් අරන් ප්‍රභූත්වයේ රාජ්‍යයෙන් ඉවත් කිරීමේ රාජ්‍ය අනා ව්‍යවස්ථාපිත පණ දැක ලංකාවේ නීතියක් ඔව් නීතියක් බවට පත් කළා එයා මොන විදිහටද එයාගේ රාජ්‍යත්වය අරගෙන ගියේ එයා ඉදින් කරේ තමන්ගේ නම කෙටෙව්වා ලේකකයන්ට වෙන වැඩක් කරන්න බෑ පොත් ලියන්න තහනම් ලේකකයෝ මගේ නම තියෙන සැතපුම් කණු 900,000 කොටන්නවා. ඉතින් ලේකකයෝ ගිහිල්ලා ලංකාවේ කණුවෙන් කණුවට ඒකේ නිශ්ශංක ගව්ව කියලා. ගව්වෙන් ගව්වට එයාගේ නම ගැහුවා. කියන්නේ පළවෙනි සැතපුම් කණුව නිශ්ශංක ගව්ව 1. දෙවෙනි සැතපුම් කණුව නිශ්ශංක ගව්ව 2. තුන්වෙනි සැතපුම් ගව්ව නිශ්ශංක ගව්ව කියලා කියන්නේ. ඒක හැබැයි මට හිතෙන්නේ දැන් ඔය ආපහු හැරිලා බලද්දි ඔය කණුවෙන් කණුව නමක ගහ ගියේක මේ ලංකාවේ මෑත යුගයේ නිර්ප්‍රභූ නායකයෝ පත්වෙච්ච අවස්ථා දෙකකදීත් අපිට සෑහෙන්න හොඳට මේ මතක් වෙන කරගේ පේමදාස මහත්තයා වැඩ කලාව ගත්තෙත් රාජපක්ෂ මහත්තුමාලාට ඒ වැඩ කලාව අලංකාරය කරවෙන්නේ ඒ පාස් වෙච්ච එක තමයි ඒක. ඉතත් පැහැදිලි ජනසභියෙන්නෙත් එතන. ජනසභියෙන්නෙත් එතන නේද? ඔව්. මෙල්වාලු තහනම ගේන්නේ බෞද්ධ ඇදහිලි පූජා කළ භික්ෂු සංස්ථාව අර ඒ කෙටයුතු ඔක්කොම නිශ්ශංක මල්ල රජුගේ පටන් ගැනීම. ඉතින් නිශ්ශංක මල්ල රජුගේ කටයුත්තේ තිබුණා ඊළඟ දේ තමයි ප්‍රභූවරුන්ට රාජ්‍යත්වය දැරීම තහනම් කරා විතරක් නෙවෙයි දීර්ඝ කාලය ලංකා භූපොළවේ රාජ්‍යත්වය ඇරඹුදාතීත තිබුණු ලංකාවේ රැකවරණ ධූරය අහෝසි කළා යුවරජ පදවිය. යම් කෙනෙක් යුවරජ පදවියට පත් වුණොත් සෙකන්ඩ් කමාන්ඩර් ෆස් කමාන්ඩර් මිය ගිහිල්ල එක පවරනකන් ඔහු රැඳී ඉඳීමේ වගකීම දරගෙන අවුරුදු 10ද 20ද 50ද පුහුණු වෙන්න ඉවසීම තියෙන වෘත්තීය පන්තියේ කෙනෙක් තමයි ඒකට එන්නේ. දැන් මෙයා ඒකට මොකද කරේ? ඒකත් තහනම් කළා. ඒ ධූරේ ලංකාවෙන් අහෝසි කරා. ඔහු පළවෙනි මතාවට මේ ලංකාවේ ඉතිහාසඥයෝ මේව ගේන්න ලියලා තියෙන සෙල්ලිපි මේවා. ලක්විජය සිඟු කියලා. අලුත් ධූරයක් ගෙනාව. ඒ ධූරේ පත් කරන්නේ මම. ඒ කියන්නේ ලංකාවේ අගමැති ධූරේ අහිං කරා වගේ වැඩක් මේ වෙලාවේ. විස්තාදායකට වගේ කියන්නේ නිතරම යුව රජුරේ කාලේ. ඔහු පුහුණු වෙන දෙවෙනි කෙනෙක් බවට පත් වෙන. තාත්තගේ පුතා කියලා මෙදා ගන්න බෑ. රජකුමරුණත් ඇවිල්ලා පුහුණු වෙලා අවුරුදු 20ක් 30ක් ගිහිල්ලා ඔප්පු කරනවා. මහරජා දීලා යනකම් ඉන්න ඕන. දක්ෂයෙක් වුණත් ඒකයි අපේ ක්‍රමේ. ඒකින්ද තමයි සම වෘත්තීය පන්තිය කියනත් අපි සෑහෙනකල් අත්හදා බල ගන්න ක්‍රමයක් අපි හදලා තිබුණා. වංශවත්තා වුණත් විශාල කලාව විස්තාදායක සභාව එදා තිබුණු රාජ සභාව ඒට දාලා යුව රජ পদවිය වල තියලා අත්හදා බලලා. ආ පුහුණුව දීලා තමයි ගන්නෙ. ඉවසීම, තැම්පත්කම, විනීතකම, ලෞකික ලෝලයන් විඳපු පහන් බව මේ සියල්ල අරණය කරපු රාජ්‍ය ඉතිහාසෙම බැලිය හැකි. පුහුණුවට ලක් වෙන මිනිහා ඒ තොටිල්ල තමයි හැදෙන්නේ. ඒක අපි හදලා තිබ්බ එක අහෝසි කරා මෙයා. ඒක ලංකාවේ වැටීමේ ආරම්භය. ශක්තිමත් දෙවෙනියෙක් කිසි කලක හැදෙන්නේ නැති පාපෙට ලංකා සමාජය තල්ලු කරා. ඒක විලාසිතා වෙන ඊට පස්සේ එහෙම ආවා. ඔය ලංකාවෙත් මං හිතන්නේ ඔය විපක්ෂයේ විදිහට වැඩ කරලා වුණානේ ආණ්ඩු බලය අත්හදා බලන තත්ත්වෙට එන්නේ. එක පාටම ගිහිල්ලා ආණ්ඩු බලය ගන්නවා කියලා කියන්නේ නිශ්ශංක මල්ල වගේ ලයින් එකකට තමයි එන්නේ. ඔව්.
ඔතකොට මේ එතකොට එයා අනිත්‍යදී රාජ්‍ය විලාසිතාවල් බවට පත් කරා රාජ්‍ය සුභසාධනයි අර බාන් අර සරුසාර භාණ්ඩාගාරේ පරමාත්ම බාහු රජුරෝ හදව භාණ්ඩාගාරේ සහනාධාර වලින් දීලා දීලා. ඒ කියන්නේ යා දුන්න අකුල් නැති අයට ආබාධිතයන්ට අපි වගේ ප්‍රශ්න තියෙන අයට කෑම වෙලක් පොළොනරුවල් දාන්න කැඳවලා. ආ ඔක්කොම නිකන් හොඳ ඔව් එදා යහපත් වැඩ වගේ පේනවා කරා. එදා තිබිච්ච කරත්තල වෙන අවස්ථාවක් දෙන රජුරුවන්ගේ කරත්ත يعني රශ්ව කරත්ත වලින් ප්‍රවාහණය කළා. ඒගොල්ලන් ගේනවා. අද ලංගම බස් වලින් ගේන වගේම ප්‍රශ්නයක් තමයි ඒක රාජ්‍ය භාණ්ඩාගාරයේ එන් අන්න පටන් ගත්තා. රාජ්‍යයට අවශ්‍ය නැති සැනකෙළි වුණා. තමන්ට වංශයක් නැති කෙනා හැම විටම රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ප්‍රචාරක යුද්ධ පටන් ගන්නවා. ඒක නිශ්ශංක මල්ල භූපොළවනම තහරු කළා. නිශ්ශංක ගව ගව්වටත් එයාගේ නම ගහලා වැඩිම සෙල්ලිපි කියලා අනුන් හදපු දුටුගැමුණු රජුරු අර රජුරු මේ රජුරු හදපු ගොඩනැගිලි තමන් හදුවයි කියලා ලියාගත්තා. එහෙනම් ලංකාවේ වැඩිම සෙල්ලිපි හදලා තියෙන එයා. තමන්ගේවයි අනුන්ගේවයි ඔක්කොම. ඔව් ඊළඟට විශාල බෞද්ධත්වයට විශාල ආගමික හැඩයක් දුන්නා. පුදු පූජා විදි හැදුවා. හැබැයි බණ්ඩා පරාක්‍රමබාහුගේ රජුරුවන්ගේ රාජ්‍යයේ සුරක්ෂිත වෙලා තිබුණු ඒ ගතිය හින්ද මේ අර්බුදේ තිබුණේ. හැබැයි නිශ්ශංක මල්ලගෙන් ඉන්න බැරුණ අවුරුදු 9යි නිශ්ශංක මල්ල රාජ්‍ය බලයෙන් පහ කළා දැම්මා. පහතල දාන්න අවශ්‍යයි. ඒ වෙනකොට මේ මේ යා රාජ්‍යත්වය කඩාගෙන වැටෙන්නේ නැතිද? ඔව් යා විහිළුකාරයෙක් ඉතින් අර කන්‍යා වියෝ කැඳවල ජයගී පූජා තියලා බෞද්ධ ස්තෝත්‍ර ගායලා ජෛන ස්තෝත්‍ර ගායලා මෙහෙම සැනකෙලි හැමදැනම යාගේ ඒ සාටෝපභාවයේ රාජ්‍යයට ගෙනා. අනිකර නිශ්ශංක මල්ලම මං හිතන්නේ අපි අද්දුටුවා. ඔව් කාලි විශේෂයෙන්ම අද්දුටුවා. එහෙනම් ඒක අර රාජ්‍යයා ගෙනාව ප්‍රභු විරෝධයයි ප්‍රචාරකේ අරුමසිවාදී කිවි ප්‍රචාරක යන්ත්‍රයක් ගෙනල්ලා මේ ප්‍රචාරකවාදීන් තමන්ගේ යසෝ කීර්ති හැදමින් හිටියා. ඉතින් එයා සංහාරයන් කරේ නෑ. ඉතින් සංහාරය තමයි එයා කරේ ප්‍රභු පන්තියට තමන්ගේ වෘත්තිය අහිමි කිරීම. තල්ලා වුන් ආත්මියව මෙරුවා. එහෙම මගේ පෑනට තහනම පැනෝ ගමන් සුජිත්තක් කරවත්ත මේ යනමනෝ දුනා. කින්තන ධර්මදාස මේ යනවා. ඒක අපි සිවිය කරන ගන්නේ ආණ්ඩුවේ අපිට දීලා කරන දෙයක්වත් නෙවෙයි. අපි ජනතාව දීලා කරනකුත් නෙවෙයිනේ. අපි ඒකට මානවස. ඒතර අපිට ලියන්න ඉඳ තියෙන්නේ ප්‍රකාශනනිකුත් කරන්න බෑ. එදා පන්හිඳක් කියන්නේ විශේෂ එකක්. ඒක තිබුණේ රාජ බලපත්‍රයක් වගේ. ඒක ගන්න විශේෂ පිරිසක්. උන් ඒක තියාගන්න නම් අනේ තුවක්කුව තියෙන වෙඩි තියන්න ඕන වගේ. ලයිසන් ගන්න ඕන වගේ පන්හිඳ තියෙන ලයිසන්. මොකද පන්හිඳින් ලියන අකුර එදා බලවත්. ඔයා ලිපියක් කරලා හුණකට පාගෙරුවත් ඒක රටේ නිවුස් එකක් වෙනවා. ඉතින් ඒගොල්ලන් තිබුණේ වෙන ඒක. ඒතකොට මෙයා මොකද කරේ? ඒකට උඹලා ජීවිතේම අර ගව්වේ නම කොටන්න ඕනේ. වෙන මොකද නෑ. මගේ නම කොටපන්. අර සෙල් ලිපියේ මගේ නම කොටන්න. මේ ස්තෝති මගේ නම කොටන්න. එන මෝඩ යුගයක් විදිහට පවතින්නේ නැති ඉතින් ඒ කාලේ. ඔය ඒක දැන් ඒකේ ඔ ඒකනේ අපි විසා බලන්න අපේ තිබිච්ච අර අපි එහෙම අපි හදපු නිර්මාණ ප්‍රමාණයට රජවරු එහෙම නංගහගෙන ගියේ නෑනේ. රුවන්වැලි සෑය දුටු ගැමුණු ගහලා නෑනේ මං හැදුවයි කියලා. කරලා නෑනේ. ඔබ මේ වගේ නම් ගහයි මේ පිස්සුවක් අවිලා නෑනේ. බාහු හදපු වැවේ මං හැදුවයි කියලා පරාක්‍රම බාහු සෙල්ලිපියක් ගහන්න නෑනේ. අද මේක ආරම්භ කරන්නේ. ටොයිලට් එක හැදියත් පාර හැදුවත් ඒක නම් මමයි මේක කරේ කියන එක ඇති කරන්නේ නිශ්ශංක මල් රජු. පොළොන්නරුවේ 4S වීදියේ දත් තිබුණා. එයාවගෙන් පොඩි පැච් ටිකක් වහගෙන ගිහිල්ලා මමයි හැදුවේ කියලා ගැහුවා. ඉතිහාසයේ දැන් නැති પરම්පරාව විශ්වාස කරා එයයි මේක හැදුවේ කියලා. දැන් පහුගිය කාලෙත් එක ලංකාවේ ස්මාරක වස්තුන් වලට ගොඩක් වුණා. ඔව් අනිවාර්යයෙන්. ඔව් ඒක වුණා. ඉතින් ඒක ඊළඟට ගිහිල්ලා මේ රාජ්‍ය සම්පත පාවිච්චි කළ තමයි එතන අපි මොනවා හරි හදන්නේ. ගල් කණුව කෙරුවත් හරි උත්සවය කරන්නේ රාජ්‍ය සම්පත් වලින්. දැන් මේ නිස්සංක ගව විවෘත කරනවා. මේ මෝර්ජ රජුරුව විවෘත කරන උත්සවයකට ගව කණුව විවෘත කරන උත්සවයට එන තත්යකට පත් කරලා ලංකා රාජ්‍යපාල. නිස්සංක ගවක් විවෘත කරන්න රජායනෝ සතුටුම් කණුව විවෘත කරන්න. ඉතින් ඒක ඒ ගමට ඒ කාලේ ජොලි ජොලියක් ඉතින් රජුරුවට ගමන්. ටික කාලයක් යනකොට තමයි මේකේ ප්‍රශ්නේ පේන්නේ. කඩා වැටෙනෝ ප්‍රභූවරු එළියට කියලා තිබ්බ තාක්ෂණ පන්තිය දන්නේ නැහැ මේ රාජ්‍ය කරන්න පුළුවන්. මෙයා දන්නේ භාණ්ඩාගාරයෙන් වියදම් කරන්න විතරයි. අපිටත් තියෙනවා ඒ වගේ පන්ති කාමරේ මහදාද යන ජනාධිපතිලා එන්නේ. ඔව්. ඉතින් එයා දන්නේ වියදම් කරන්න විතරයි. ඉතින් මේක එක අතින් අර ප්‍රේමදාස මහත්තය ජයවර්ධන මහත්තය හදිපු සරුසාර ආර්ථිකේ නිකම් බෙද වියදම් කරලා වගේ වැඩක්. මොකද මම හිතන්නේ ඔක ජයාර්ටත් වෙනවා රනිල් වික්‍රමසිංහට සැලින් සැරේ ආවිල්ලා ආර්ථිකේ හැදුවෙන් පස්සෙ තව කෙනෙක් එනවා හැමතිස්සෙම ඒක හිස් කරලා යන්නේ. ඒක වෙන්නේ ජීන්ත ඒ වෘත්තිමය පළපුරුද්ද නැතු ඒ සමබරතාවයේ රාජ්‍ය තුල හද අසාර්ථකුණත් ඒ පන්තියේ අයපුවයි රාජ්‍ය සමබර කරනවා. අපි ඒක දකින්නවනේ. ඉතින් අපි නෑත කාලේ ඔව ලෝක කාලේ උදා. ඉතින් මේවත් එක්ක වෙච්ච දෙයක් තමයි ඉතින් නිශ්ශංක මල්ල රජුරුව ඇති කරපු ඒ විලාසිතාව ඉතා කූරත්වෙන්
පිටස්තර ඇවිල්ල කාලිංගෙන් මෙනවා පිටස්තරයක තමයි කාලිංග මාග කාලිංග මාග මුළුරු පොළොන්නරු රාජධානීම ගිනිපත් කරලා සියලු වැව්හිඳල ප්‍රභූ වරු පමණක් රජපන්ති ඉදරන්නේ ගමක ප්‍රභූවෙක් හිටියන සියලු ප්‍රභූරු ලංකාවේ සමුලඝාතනය ආරම්භ කළා. ලංකාවේ සිය පුස්තකාලවල තියෙන සියලු පොත් පාරට ගෙනල්ලා ගිනි තියන්න කියනවා. ඔව් ඒක තමයි හැමතිස්සෙම අපිට පේන දේ මේ පොත්යෙන් ගණන් කළොත් ප්‍රභූ උරුමයක් විදිහට එන්නේ. ඒ තරම් ඥාන විනාශයක් කවදාකවත් වෙලා නැහැ. අපි මහාවංශයත් ඒ රාජගින්නෙන් ආරක්ෂා කරගෙන හැකි පොත් ටිකක් අරන් පලා ආවා. ලංකා රාජ්‍යයේ මහා සභ්‍යයෝගය ඉවර කරන්නේ තෑ මොකද්ද කියනාවේ පීඩිතයා හා සමාජවාදය තමයි. කාලිංගමාගේ සටන් පාටේ මිනිස්සු වෙලාවට වැඩ කරා රාජ්‍ය දිනු කරා අවුරුදු 42ක් ගෙනිච්චා කාලිංගමා. ඔය පිටින් ආපු ද්‍රවිඩ මූලයක් තියෙන පීඩිතේ ඔහු සම්පූර්ණ රාජපන්තියෙන් පීඩිතව ගත්තේ නෑ. රාජවංශ ඔක්කොම පළවා හැරිය කුලවංශ ඝාතනය කරා කාටවත් උනේ. ඒකේ වෙල් විධානය කියන්නේ එයා කිව්වා ප්‍රභූ පන්තිය ඝාතනය කරන්න. තනි කර මේ වෙලාවට වැඩ කරන්න රාජපුරේ වෙලාවට වැඩ කරන්න ඕන අන බෙර වායනවා වෙලාවට මිනිස්සු කඩිසම වැඩ කරා. නිර්දන පන්ති විප්ලවය කරලා පන්තිය අර පොළොන්නරු රාජධානිය පාලනය කළා. ඒක ජනශූන්‍ය වුණා. ජනශූන්‍ය වුණා ඊට පස්සේ ජනශූන්‍යලා යා මරවල කල්ලියක් එක මේ තොටමුණවල් එකෙන් වෙළඳාම කරගෙන ගියා. ඉතින් කාලිංග මාග ඒ වෙළඳ කණ්ඩායම් එක්ක ඒක පැත්ත කරන් ගියාත උනේ ඔහුට රාජ්‍ය බලය තියෙන තැනත් එන්න වැටෙන් පටන් ගත්තා. එලාර මේක පරිපාලනය කරගෙන උඩ තියන් හිටියනේ. සේනගුත්තික තියන් හිටියනේ. මොකද ඒගොල්ලන් ගන්න කියන්නේ ප්‍රභූවාදය කියන එක. යා ප්‍රභූවාදයට යන්නේ කියන්නේ. හරිද? ප්‍රභූ වාදය කියලා හේකුත් ගත්තේ නැහැ. ඒගොල්ලන් ප්‍රභූවරු තමයි වලට ගන්න වාදයක් නැහැ. නිර්ප්‍රභූ කියලා අපිනේ හදන්නේ. ඒක වෘත්තීය පන්තිය, රාජ්‍යතාන්ත්‍රික පන්තිය. ඉතින් හැබැයි මෙයාගේ නියෝජනය කරේ ඒක නෙමෙයි. මෙයා ආවේ මලල දාමරිකයෝ කියලා පරිදාමරික කල්ලියක් හදාගෙන ඒක කුල නියෝජනයක් සහිතව ලංකාවට මේ ජගුවරල වගේ මේ කළු කොටිගේ පිට කලන් වැඩිලා වෙන අමුතු ආර්ට් එකකින් ලංකාවල මලල දාමරිකයෝ කියලා පොඩි මූවමන්ට් එකක් ගන්න කාලින්ද මාගේ තමයි කාලිංගෙන් තමයි නිශ්ශංක මල්ලාවෙත් කාලිංගෙන් තමයි කාලිංග මාගාවෙත්. ඒක කාලිංග මාග පළණියටවට මොකද්ද කරන්නේ වැඩේ තමයි එයා මේ සාමාන්‍ය ප්‍රබුද්ධයක් ගමක තිබුණා නම් ගමට බැහැලා ඒ ප්‍රබුද්ධයත් අවසන් කරනවා. ඒ අවසන් කළා කාලිංග මාගගේ අවසන් කිරීමෙන් පුළුවන්නේ වෙල් විධානය අයින් කරයි කියන්නේ ලංකාවේ ගොවිතැන ඉවරයි. ඔය රුහුණට වෙල් විධානය අයින් කරාම ඉදත දිගට කෝට්ටේට මිනිස්සු පලා ඇවිල්ලා මුළු අපේ ශාස්ත්‍රීය අනුරාධපුරේ ගොඩනැගිලා පොළොන්නරුව දක්වා මහා සබ්බ යුගය සහ මුලින්ම කාලිංග මාගගේ අතින් ඉවර වෙනවා. කාලිංග මාගට තේරුන්නේ නැහැ පුස්තකාලවල තියෙන පොත් ගිනි තිබ්බාම වෙන අනතුරු. ඊට පස්සේ කාලිංග මාගට අර සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන් උනේ මොකද ගමකවත් ප්‍රභූ පන්තියේ නියෝජිතයෙක් හිටියේ නැති නිසා. කාලිංග මාග 44ක් අරන් ගියා. කාලිංග මාගට එළාර වගේ පොළොන්නරු රාජධානියේ තින්ත ටිකවත් ගාලා නඩත්තු කරන්න බැරි වුණා. මොකද එයාට විරුද්ධව නැගිටින්නවත් කෙනෙක් නැහැ. මොකද ප්‍රභූන් ඒ තරමට ඉවර කරලා තියෙනවා. හැබැයි ඔහු වෙළඳාම හරහා ධනයක් උත්පාදනය කරගෙන හිටියා මෙතන. කාලිංග මාග වැරදි වට්ටන්න ඕන වෙලාවක බලව වට්ටන්න කෙනෙක් නැහැ. ඉන්නේ පීඩිත විතරයි සිංහලයෝ ලඟත්තේ වෙලාවේ. ලංකාවේ කිසිම රාජවංශයක් ඉතුරු වෙලා නැහැ. ප්‍රභූන් සියල්ලම ඔව් ගමේ හිටියම ප්‍රභූත් මියාගේ අතින් මැරිලා වෙල් විධානෙත් මැරිලා ගුරුදේවාචාර්යත් මැරිලා හාමුදුරුවෝත් මැරිලා දැන් ඒ කියන්නේ අන්න ඒක තමයි සුභ ආරම්භ කරපු ප්‍රභූ සංහරවාදයේ උච්චත්වයටම එලා සිංහලේක ආරම්භ කරපු එකම තමයි දෙමළ පීඩිත පන්තිය කෙනෙකුත් ඇවිල්ලා උච්චස්ථානකට පත් කර මේක හරි නිමිති සහගත දෙයක් හිටියේ ඔතන ලංකාවේ. හරිම කලස්කඩක් විදිහ ලංකාව පරීක්ෂා කරලා මැන බලන්නේ උදේ අනුරාධපුරේ ඉඳ පොළොන්නරුව දක්වා ගෙන ගු සභ්‍යෝගේ අපි කරේ අපි වැටෙනවා. අපි නිරිදිරික දැනේ හුදු ජාතිවාදී වැඩක් නෙවෙයි. ඒක ඇවිල්ලා ලංකාවේ බෙදුම් රේඛාවක් හැදුවා අනවශ්‍ය පීඩිතයට රාජ්‍ය බලය ගන්න ඕන කියලා. අනිවාර්යයෙන්. නෑ ඒක ලෝක ජන සමාජයේ දන්නවා පීඩිතත්වය හෝ ප්‍රබුත්වය නෙවෙයි ඒක වෙන වෘත්තිකත්වයක් ඒක. පීඩිතයත් ඒකට එන්න වෘත්තිකත්වයට ඇවිල්ලා. ලංකාව දිගටම ජීවරාජ සම්ප්‍රදායක් වලු. ඒක තමයි පන්සලේ පොඩි හාමුදුරුවෝ කොච්චර ජනප්‍රවණක් ගමේ ලොකු හාමුදුරුවෝ තමයි මිනිස්සු නායකත්වය දෙන්නේ. ලොකු හාමුදුරුවෝ සම්මුතිය. ලොකු හාමුදුරුවෝ දෙන්නේ අනුක්‍රමයෙන් කාලයක් දරාගෙන හිටපු කෙනාට. ඕන සම්ප්‍රදායක් යන ක්‍රමය ඇතනි ඒක අත්හදා බැලුවා. ඒකෙන් එළෙහි පිට ගේන්න නම් අපි ඒ පිටගෙන ආවේ ජානවංශිකෙන්. මොන පරාක්‍රමබාහුට ගේකට විරුද්ධව අපි මෙහෙන් ගේනවා. ඊළඟට අපි ඒව පාණ්ඩුකාභි අපි ගෙනාවලුත් ඒකින් ඒත් ගෙනාවේ අපි වෙන ජානවංශිකෙන්. ජානවංශිකෙන්. වෘත්තීය රාජවංශයකින් ඒ ගෙනාවේ. වෙන ගේන එක නේද? විප්ලවය කරන්නාම දුටු ගැමුණු ගෙනාවේ වෙන වෘත්තීය රාජවංශයකින්.
ඒක තමයි ක්‍රමේ. ඒක තමයි මොන වුණ සමාජවාදී කිව්බා වෙච්චි ඔය ඇදුල් කරස්තෝ පීඩිත පන්තිය නෙවෙයිනේ. පීඩිත පන්තිය නෙවෙයිනේ. ලෙනින් පීඩිත පන්තිය නෙවෙයිනේ. මාවත් පීඩිත පන්තිය නෙවෙයිනේ. ඔය කියන පීඩිත ගොම් කරපන් තිය නෙවෙයි. ඒක ලෝකේ වෙන තුලනයක් ඒකේ වගේ එකක් මේකේ. ඒකයි මම කියන්නේ පීඩිත නිරපබුවාද නෙවෙයි ලාංකික පොළවේ තිබුණේ මධ්‍ය තුලනේ හින්දා තමයි නූර යුගයේදී සම්පූර්ණ පිට දකුණු ඉන්දියා නායකකාර වංශිකයන්ට අපි රාජ්‍ය දෙද්දි තීරණය කරේ. ඒගොල්ලන් අපිට බුදුහම රැකලා දුන්නේ නායකකාර වංශ. ඔව්. අපේ උපසම්පදා ඉවර වෙලා තිබුණා. එනනම් අපි නැවත කල්පනා කරා ඊට පස්සේ මෙන්න මෙතෙන්ද නම් රාජ්‍ය බලය දීම තාම දරුණු ප්‍රතිවිපාකයක්. ඔව්. මෙන්න මේ නිර්ප්‍රභූ කියන කතාව. දැන් ඒකට කල්පනා කළා කාලිංග මාග ඔහේ හිටපු ආවේ. ඔව්. අපි අපේ නිර්ප්‍රභූරේ පීඩිතෙක් නම් අපේ නියෝජනයටපත් කරන්නේ නැහැ කියලා මේ පීඩිත ඉතුරු වෙච්ච අය තීරණයක් ගත්තා. ඒඳ කාලිංග මාගට විරුද්ධව අපේක්ෂකත්වයක් ඉදිරිපත් කළේ නැහැ. කාලිංග බංග දැන් කරන්නේ ගම්මක පොත් ගුලක් ආරංචි කරනවා නම් මල්ලලා දාමර කියන නිවුස් එනෝ පාරට ගෙනල්ලා ගිනි තියන්න. වෙලාවට වැඩ කළා මේ මංකොල්ල කෑම තමයි ඒගොල්ලන්ගේ වැඩේ. වැඩි. එතකොට ඒ ඒක එක රාජ්‍ය දුවන්නේ මේ විදිහට. එතකොට අපේ අය අත්හැරලා පලා ආවා. මොකද නායකත්වයේ ගන්න පළපුරුදු වෘත්තික ප්‍රභූවරය නැහැ. සේනාවේ හිටියද වෘත්තීය පන්තිද කලාවේද සාහිත්‍යද රජකමනේ සියලු අය මෙයා නතර කරානේ ඉවර කරානේ. ඊට පස්සේ දැන් මේ ඒක දීර්ඝව කතා කළ යුතු දෙයක්. අද අපේ ඒක තියෙන මේ මොකද්ද කියලා මම මේ කඩ කලස් කරේ අවසාන කල්චිතේ ඉන්නේ. කියන්නේ සුබරාජ්‍යරෝ ඇති කරපු මේ 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 ඉමෝෂනලි ආවේගබර පිටස්ත්‍රයේ කඩාපනින්නා වූ තමන් නොදන්න වෘත්තියකට කඩා පැනලා ඒකට සුජාත භාවයක් ලියාගෙන තමන්ටම ඛේදයක් උරුම කරගෙන කිසිම කෙනෙකුට රාජ මුද්‍රාව ඇතුලේ කීර්තිමත් නමක් තියන් යන්න බැරි වුණා. අපි ජන සම්මත යුගෙත් රාජ සම්මත යුගෙත් චින්ත මේ වාංශනික වෘත්තිය රාජතාන්ත්‍රික පසුබිමින් පිටාපු අයගෙන් අපිට බෙනුණා ඔහොම කොච්චර හොඳුණා උන්ට ලොකු මුද්‍රාවක් කියලා යන්නත් බැරි වුණා. ඔව්. ඒගොල්ලන්ගේ නම ඉස්සරහ තියෙන බොහොම අපහාසාත්මක දේවල් ගොඩක් වෙලා. ඔන්න ඔහොම තමයි අපේ ප්‍රභූත්වයට විරුද්ධව නිර්ප්‍රභූ කැරලි ඇතුණු ඉතිහාසය අපි අතීතේ හැරිලා බැලුවා. අපි අතීතයට යන්නේ නැතුව මේ වර්තමානයට ඇවිල්ලා බැලුවත් අපිට නිර්ප්‍රභූ නායකත්වයන් දෙකක් මතක් කරගන්න පුළුවන්. එකක් තමයි ආර් ප්‍රේමදාස යුගය, අනිත් එක තමයි මහින්ද රාජපක්ෂ යුගය. ඔය කියන ප්‍රභූ පන්ති වලින් බැහැරව බලය ගත් යුගයන්. ඒ යුගයන් දිහා බලනකොට අපිට තේරුම් ගන්න පුළුවන් කවුරු හරි කෙනෙකුට හිතනවා නම් ඒ යුගයන් ඉතා සමෘද්ධිමත් හරි විශිෂ්ට යුගයන් කියලා. ඉතිහාසයේ පොඩ්ඩක් මම හිතන්නේ මෑත කාලින පත්‍ර බැලුවත් තේරුම් ගන්න පුළුවන් අපි බංකොලොත් භාවය වෙනකන් ගියා එක යුගයේ. ඒක චින්තේ පරීක්ෂා කරාමට වචනයක් වාගේ අවසානට කියලා තියෙන ලංකාවේ සුභගෙන්ගත් හදා බැලුවේ පිටස්තර නිර්ප්‍රභූවය හරහා ධනවාදී කරන් යන්න පුළුවන් දෙයක්. පිටස්තර නිර්ප්‍රභූවය කරා. ඔව්. බෑ. ඊට පස්සේ පිටස්තර වෘත්තිකෙක් නිර්ප්‍රභූ වෘත්තිකෙක් ගෙනලා රාජ්‍ය දීල කරන්න යන්න පුළුවන් දෙ කියලා අත්හදා බලපු එකක් තමයි නිශ්ශංකම. නිශ්ශංකම. ඊට පස්සේ පිටස්තර නිර්ප්‍රභූරෙක් සිංහලෙක් නොවන ඇතින් ආවත් එයත් එක්ක යන්න පුළුවන් දෙ කියලා අත්හදා බලපු එකෙන් අපේ රාජ්‍යය සහ මුලින්ම විනාශ වෙලා ගියා. විනාශපත් වුණා. ඒක අපි තුන් ආකාරයෙන්ම අත්හදා බලලා. ඒක ඇවිල්ලා ජාතිකවාදයෙන් ධනවාදයෙන් කත්කදල සමාජවාදයෙන් අත්හදා බැලුවා. මොකද්ද කාලිංග මාගගේ? කාලිංග මාගගේ සමාජවාදී සටන් පාඩයක් තිබුණා. සියල්ල සමානයි. සියල්ල සමානත්වයේ ප්‍රභූවරු නැති වුණාම ඒක තමයි ඒ ආරම්භය. ඒක ක්‍රියාවෙම ක්‍රියාව නැගුවා. ඔව් මේ මේ එයා දෙමළ සමාජයේ හැම සමාජයෙන් හිට ප්‍රභූත්වය ඉවර කරා. ඉතින් ලංකා ආරං යන මිනිස්සු ඉදිරු නැහැ. ඔක තමයි අවසානයේ අධිරාජ්‍යවාදීන්ට ගොදුරු වෙනවයි කියන්නේ. මේ වැඩවසම් බිඳ වැටිච්ච චූල මූලෙට අද වැටිච්ච රාජ්‍යය. අපිට ඒ අපේ මෑත යුගයන් දිහා වුණ පරීක්ෂාවේ බලන්න පුළුවන්කමක් තියෙනවා. එකක් රාජපක්ෂ යුගය, අනිත් එක ප්‍රේමදාස යුගය. ඊට පස්සේ අපි දැන් ඊළඟට අලුත් ඡන්දයකටත් එනවා. සැප්තැම්බර් 21 වෙනිදා අපිට තීරණය කරන්න පුළුවන් අපේ බුද්ධිය අනුව, අපි දන්න තොරතුරු අනුව, අපේ අත්දැකීම් අනුව, බහුශෘතභාවයකින් යුතුව ඔය ප්‍රභූ නිර්ප්‍රභූ වාදයක් වගේ සංයුතියකට යනවද? එහෙම නැත්තම් තුලනාත්මක බව සමාජයේ තියෙන සන්තුලනය පවත්වා ගැනීම වැදගත්කම. එතකොට මේ මොහොතේ පවතින අවශ්‍යතාවයන්ට පිළිතුරු සැරීමේ වැදගත්කම වගේ දේවල් ඔස්සේ අපි ප්‍රායෝගික වාදයකට, ප්‍රායෝගික නායකත්වයක් කරා යනවාද කියලා. ඉතින් එහෙනම් ලබන සතියේත් අපි ඉතිහාසය හාරමින් මෑත යුගයට ගන්න පුළුවන් දේවල් මොනවද කියලා හොයා බලන පරීක්ෂාවකින් මුණ ගැහෙමු ඉතිහාස කයිවාරුවත් එක්ක. ගිහින්